ඔහුතරම් කිරිලොල් ප්‍රසන්න ගතිගුණ ඇති ආචාරශීලී මිනිසෙකු සොයා ගැනීම අපහසුයි. හමුවන සෑම දිනම ඔහු වෙත නම්වා ගැනීමේ පුදුම ශක්තියක් ඔහු උපතින්ම ලැබුවේය. ඔහුට පක්ෂය මෙන්ම විපක්ෂය සමගම සමීපවහ ලෙන්ගතව කටයුතු කළේය. දවසකට දහස්වරක් මෙරිමෙරි ජීවත් වන හීන දින දේශපාලකින් අතර ප්‍රතිවාදීන්ට පළල් අභියෝගයක් එල්ල කිරීමට තරම් ජනශක්තියක් තිබුණේ ඔහුට පමණි. ඔහු අකල් මරණයට ගොදුරු වූයේ එම මරණයෙන් මුළු රටම කම්පා වූයේ ඒ සත්‍ය නිසාය. මේ සටහන තබා තිබෙන්නේ ආචාර්ය සරත් තමුළුගම මහතා සරසවිය පුවත්පතට පසුගිය වසරේ විජය කුමාරතුංගයන්ගේ 54 වන ජන්මදිනය නිමිත්තෙන් ඔහු විසින් ලියු ලිපියක. සමනලයකට වෙලි තැබීම මෙන් මේ ලිපිය ඔහු හඳුන්වා දී තිබෙනවා. විජය කුමාරතුංගයන් ජීවත්ව සිටියා නම් අද දවසේ ඔහු සමරන්නේ 55 වන ජන්මදිනය. සාමාන්‍යයෙන් කෙනෙක් අවුරුදු 55 වයසට ලැබෙනකොට වෘත්තීය ජීවිතයේදී විශ්‍රාම ගන්නා වයස. එහෙත් අවුරුදු 42 දී විජය කුමාරතුංග වෘත්තියෙන් නෙමෙයි ඔහු ජීවිතයෙන්ම සමුගත් කෙනෙක්. ඒ අකල් මරණයකට ගොදුරු වීමත් සමගම විශේෂත්වයක් තිබෙනවා. ඒ නිසාම මේ 55 වන ජන්මදිනය. මේ 55 වන ජන්මදිනය නිමිත්තෙන් විශේෂයෙන්ම ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගෙන් මේ පිළිබඳව සංවාදයක යෙදීමට මා ඉල්ලා සිටියේ විශේෂ හේතුවක් නිසා. ඔබතුමියට මතක ඇති ඔබතුමියගේ දෑබර මෑණියන්ගේ 80 වෙනි ජන්මදිනයේදී ඒ වගේම පියාණන්ගේ 100 වෙනි ජන්මදිනයේදී මට අවස්ථාවක් ලැබුණා ඔබතුමිය සමග පිරිසදරක යෙදෙන්නට. ඒ අවස්ථාවවලදී විශේෂයෙන්ම බොහෝ දෙනා නොදත් කරුණු රාශියක් අනාවරණය කරගන්නට අපට පුළුවන් වුණා. ඒ වගේම මා බලාපොරොත්තු වෙනවා ඔබතුමිය සමග මේ පවත්වන සංවාදයේදී අප නොදන්නා බොහෝ දේවල් විශේෂයෙන් දස වසරක පමණ කාලයක් තුළ විජයගේ සමීපව තමයි හැටියට ඔබතුමිය කටයුතු කිරීමේදී ඒ ලබාගත් ඇසුර තුළින් බොහෝ දේවල් අනාවරණය කරගන්නට. ඒ වගේම ඔබතුමියට මතක ඇති අපි ආරාධනාවක් කළා පසුගිය වසරේදී කොළඹ ගලධාරි හෝටලයේදී ස්වාධීන රූපවාහිනී සේවය සහ ලක්කන්න ගුවන්විදුලිය කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් එක්තරා විදිහක ගුණසමරු ප්‍රසංගයක් පැවැත්වුවා. ඔබතුමියට ආරාධනා කරත් ඔබතුමියට එන්නට නොහැකි වුණා. කෙසේ වෙතත් අද දවසේ අප බලාපොරොත්තු වෙනවා ඉතාමත් රසවත් ඒ වගේම වැදගත් තොරතුරු ගණනාවක් ඔබතුමිය සමග සාකච්ඡා කරලා දැනගන්නට. සීනලුවේ කුමාරයා හැටියට තමයි විජයගේ සිනමා ලෝලින් ඔහු හඳුන්වා දුන්නේ. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විජයට බෙහෙවින් ආදරය කළා. ඒ වුණත් විජයගේ අතගන්නට පුළුවන් වුණේ ඔබතුමියට පමණයි. ඒ නිසා ඔබ දෙදෙනා අතර ඒ දස වසරක තිබූ විවාහ ජීවිතයේ මා හිතනවා මේ අවස්ථාවේදී සිහිපත් කිරීම ඉතාමත් කාලෝචිතයි කියලා. කුමාරතුංග මැතිනියනි, විවාහය කියලා කියන්නේ දෙදෙනෙක් අතර ඇතිවන පුද්ගලික සම්බන්ධතාවයක්, අතිශයින් පෞද්ගලික බැඳීමක්. මේ ප්‍රශ්නේ අහනවට සමාවන්න ඕනේ වරදක් තිබෙනවා නම් විජේ සහ ඔබ අතර විවාහය සිදුවීමට නැත්නම් සිදු කිරීමට තීරණය කරනු ලැබුවේ කවර පදනමක් මතද? ප්‍රශ්නය ටිකක් අමාරු ප්‍රශ්නයක්. නමුත් ඒ වගේම බොහොම පහසුයි පිළිතුරු දෙන්න. නමුත් නිව්ටන් කිව්වා වාගේ සාමාන්‍යයෙන් විවාහය කියන දෙය අතිශයින්ම පෞද්ගලික දෙයක්, පුද්ගල දෙදෙනෙක් අතර සිදුවෙන. නමුත් විජය සහ මගේ විවාහය අපි දෙදෙනාම වේදී සිටින වෘත්තීන් අනුව, මම දේශපාලනයේදීලා හිටියේ, විජය දේශපාලනය සහ කලාවේදීලා හිටියේ සිනමා නළුවෙක් හැටියට, එක පෞද්ගලික දෙයක් වුණේ නෑ, එක ඉතාමත් ප්‍රසිද්ධ දෙයක් වුණේ. පදනම මොකක්ද කියලා අහනවා නම් ඇත්ත වශයෙන්ම වෙන කිසි පදනමක් තිබුණේ නෑ. අපි දෙන්න මුණ ගැහිලා එක තිබුණේ එකම පදනම ආදරය කියන පදනමයි. නමුත් ඔබ දෙපළ අතර තිබුණා විශාල සමාජ පරතරයක්. මට මතකයි කුමාරතුංග මැතිනියනි, ඔබගේ පියාගේ සහ මවගේ විවාහය සිද්ධ වෙන අවස්ථාවලදී ඒ යුගයේදී ඒ කාලයේ සඳහන් කර තිබෙනවා උඩ රට සහ පහත රට එක්කල විවාහයක් ලෙස. නමුත් දැන් ඔබ දෙදෙනා අතර මා දන්නේ පළාත් දෙකක් කෙසේ වෙතත් සමාජ පන්තීන් දෙකක් අතර ඔබ දෙදෙනාගේ පැවැත්ම තිබුණේ මේ දෙක එකතු වීම.
ඇත්තවශයෙන්ම අපි මගේ අම්මගේ පවුලේ පැත්ත අම්මගේ පවුලත් තාත්තගේ පවුලත් මේ ලංකාවේ එක්තරා සමාජ ස්තරයක සින පවුල් කියලා කියනවා ඉහළ ස්තරයක එහෙමලු නමුත් විශේෂයෙන්ම මගේ තාත්තා අනුගමනය කරපු දේශපාලනයේ ජීවිතය පිළිබඳ අනුගමනය කරපු දර්ශනය අපිට උගන්ලා තිබුණේ අපි ඒ තුල තමයි හැදුනේ වැඩුනේ ඒ නිසා ඒ සමාජ පරතරයන් ගැන අපි හිතුවේ නැහැ මිත්‍රයෝ හත් මේ අපේ මිතුරියන් මිත්‍රයන් ඉන්නකොට මේ මෙයා මොන කුලේද මොන ආගමේද මොන පන්තියේද කියලා අපිට හිතන්න අපිට පුරුදු කරලා තිබුණේ නැහැ හැබැයි ඒක ඉතාමත් දුර්ලභ දෙයක් අපි තරුණ කාලේ අපේ පන්තියේ අය එහෙම හිතුවේ නැහැ සාමාන්‍යයෙන් ගෙදරකට ගියත් දෙමෝපියෝ කවුද ඒගොල්ලෝ මොන වාගේ මිනිස්සුද කියලා හොයලා බලලා තමයි ගෙදරකට මේ බර්ත්ඩේ පාටි එකකටවත් යවන්නේ නමුත් මගේ අම්මයි තාත්තයි කවදාවත් එහෙම කිරුවේ නැහැ අම්මත් තාත්තගෙන් ඒ ටික ඉගෙන ගත්තේ ඒ නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ හොඳයි මවගේ සහ සොහිරි සොහිරියන්ගේ සහ සමීප ඥාතීන්ගේ ආශිර්වාදය මත සිදු විවාහත් ඔව් සම්පූර්ණයෙන් එක සමීප ඥාතියෙකුගේ ඇරෙන්න आदर विजय मनुष्य मनुष्य हरीच विधियाने සියල්ලම මේ එයාගේ ප්‍රතිපත්ති එහෙම හුඟක් ගරු කෙරුවා නමුත් මෙයාගේ ප්‍රශ්නයක් තිබුණා ලංකාවේ සාමාන්‍ය අදහසක් තියෙනවා සිනමා කලාවට අයිති අය විශේෂයෙන් නරු නිලියන් ගේ පෞද්ගලික චරිතය පිළිබඳ කවදාවත් කෙනෙක් එක්ක ඉන්න බෑ කසාදයක් හරියට කරන්නේ නැහැ කියලා මේ ප්‍රශ්නේ උඩ මගේ යාළුවෝ ඔක්කොම මගේ ඥාතීන් පවාකව පරිස්සම් වෙන්න කියලා. නමුත් ඒ වෙලාවේ අපි තීන්දුව කරලා ඉවරයි. ඒක නිසා ඉගෙන හිතන්න දෙයක් තිබුණා. නැත්තම් විජේව මිනිස්සෙක් හැටියට හැම කෙනාම පිළිගත්තා. මොකද විජේගේ විශාල නිව්ටන් හොඳටම දන්නවා විජේව හොඳට අඳුරන නිසා කතා කරන ඕනම කෙනෙක් තත්පර ගානක් ඇතුළත සම්පූර්ණයෙන් ආකර්ෂණය කරගන්න ශක්තියක් තිබුණා. මේ දේ තුලදී දැන් විශේෂයෙන් විවාහය මන් දන්නවා අපි සිදුනේ ඉතාම චාම්ලෙස ඒ කියන්නේ විජයට ආරාධනා කරන්න තිබුණා මම හිතන්නේ ලංකාවේ තියෙන තරුපහේ හෝටල් සියල්ලම එක විවාහය සඳහා සම්බන්ධ කරගත්තනේ සියල්ලටම ඔහුගේ ආරාධනාව පරිදි පේමන්ට් පිරිසි හිටියා නමුත් ඉතාම චාම්ලෙස තමයි මේ විවාහය සිද්ධ වුනේ මම ටෙලිවිෂන් මම හිතන්නේ රූපවාහිනිය තිබුණේ නැහැ ඒ කාලේ නමුත් ටෙලි මේ සිනමා කැමරාවකින්වත් ඒ මංගල අවස්ථාව රූගත කරපු බවක් දැනගන්නට නැහැ එයි මේ මෙතරම් චාම්මයිරි මේ විවාහය සිද්ධ වුනේ අත්‍යවශ්‍යයෙන්ම නැවත වතාවක් විජේ ජනප්‍රිය පුද්ගලයෙක් නිසා ඒකෝ වගේ විශාල ගානක් ආරාධනය කරන්න තිබුණා අනිත් පැත්තෙන් අපේ පන්තිය අය ඒ කියන්නේ යමක් කමක් තියන අය ඒ කාලේ කසාද තිබ්බේ විශාල මිනිස් පිරිසක් එකතු කරගෙන උත්සව තියාගෙන අපේ අම්මගේ තාත්තගේ කසාදටම බලංගොඩ අම්මලා ගමට 2500 දුක ආරාධනය කරලා තිබුණා ඊයේ පෙරදත් මම රැස්වීමකට ගියාම අපි කෙනෙක් මට පින්නෝ ඒ පරණ ආරාධනා පත්‍රයක් දැන් අවුරුදු 60ක් හරියට මේ අවුරුද්දට අවුරුදු 60යි ඔක්තෝබර් 5 වෙනිදාට දැන් දවස් 4කට ඉස්සෙල්ලා ඊට පස්සේ ආපහු ගමේ මිනිසුන්ට තව 2000කට ආයේ තවත් උත්සවයක් තියලා ආපහු හොරගොල්ලට ගියාම තාත්තා අම්මව අරගෙන ආයේ තව දහස් ගානකට තියලා ඒ වගේ තමයි සාමාන්‍ය හැමෝම කරන්නේ මුදල් තියෙන ආකාරයට දැන් අපි දෙන්න පැහැදිලි තීන්දුවක් ගත්තා අපේ මංගල්‍යට අපි ආරාධනා කරන්න පටන් ගත්තා නම් ඉවරයක් වෙන්නේ නැහැ මගේ මිත්‍රයෝ විජේගේ මිත්‍රයෝ පෞද්ගලික මිත්‍රයෝ විශාල ප්‍රමාණයක් අපි දැනට මිත්‍රයෝ හිටියා දේශපාලන මිත්‍රයෝ ඊළඟට දේශපාලන මිත්‍රයෝ ඊළඟට දේශපාලන හඳුනන අය ඊළඟට කලාවේ හඳුනන අය මමත් කලාවට හුඟක් වැඩි කෙනෙක් මගේ හිටියා යාළුවා විජේගේ හිටියා අපි දෙගොල්ලන්ගේම හිටියා වගේ යාළුවෝ තමයි මේක ඇත්තටම ඉවරයක් වෙන්නේ නැහැ ඒ නිසා මගේ පෞද්ගලික අදහස් තියෙනවා හුඟක් සාමාන්‍ය සමාජයට වෙනස් ඒවා මං හිතන්නේ තමන්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධ දේවල් මේ මිනිස්සු ලක්ෂ ගණන් පිරිවරාගෙන කරන්න අවශ්‍ය නැහැ එනිසා අත්වසෙම අපේ මංගලයේ හිටියේ 19 දිනයි මගේ අම්මයි විජේගේ අම්මයි අපේ කිට්ටුම ඥාතින් කීප දෙනෙකුයි පමණයි හිටියේ ඊළඟට අපි දවස් 5ක් විතර ගිහිල්ලා අත 100 ගාණක් ආරාධනා කරා අම්මගේ ගෙදරට
කිට්ටුම අය හුඟක් සීමා කරලා එහෙම කරලා හුඟක් දෙනේ තරහ වුණා. විවාහය කොහෙද කරන්නේ? තාමත් මාත් එක්ක කතා නොකර මිනිස්සු ඉන්න මම ආරාධනා කරනවා කියලා. අම්මයි ගෙදර. ප්‍රොස්පෙක්ට් ප්ලේස් එකේ අම්මයි ගෙදර. විවාහය තියෙනවා. මේ හෝටල් එක නෙමෙයි, තරුපයි හෝටල් එක නෙමෙයි. හොඳයි. විවාහ ජීවිතයෙන් පස්සේ විජය කුමාර් තුංගයන් කුරුඳු වත්ත. එදත් ඒ විවාහ එදා ඒ පාටි එක අපේ 100 ගානට ආරාධනා කරන උත්සවයේ තිබ්බ දවසෙත් ඉවර වුණේ දෙපාන්දර 4ට විතර අපේ ගෙදර. මගේ ගෙදර තිබුණේ එහා පැත්තේ, අම්මගේ ගෙදර තාප්පෙන් එහා පැත්තේ මං ගිහ හදාගෙන තිබුණේ. අපේ ගෙදරට ගිහිල්ලා විජේගේ කලා මිත්‍රයෝ ඇවිල්ලා බෙර ගහලා සින්දු කියලා උදේපාන්දර 4ට විතර තමයි අපි අන්තිමට ඉවර වුණේ. අද භාෂාවෙන් කියනවා නම් පැදුරු පාටියක්. පැදුරු පාටියක් අන්තිමට. හොඳයි. දැන් විවාහ ජීවිතෙන් පසුව විජය කුමාර් තුංග පදිංචුනේ කුරුඳුවත්තේ රොස්මිත් ප්‍රදේශයේ. මතන් ඔහු සාමාන්‍ය පවුලකින් පැමිණ සාමාන්‍ය කියලා කිව්වේ සරල පොදු සමාජ කෙනෙක් හැටියට. දැන් මේ පැමිණීමත් සමගම බොහෝ දෙනා කිව්වා දැන් විජය කුමාර් තුංගගේ වෙනස් වීමක් සිද්ධ වුණේ නැහැ කියලා. අපි දන්නවා අද සමාජයේ පහළ මට්ටමේ කෙනෙක් යම් කිසි උසස් ස්ථානයකට ගියාට පස්සේ ඔහුගේ අර පොළොවේ ඉදි වෙනවා පහළ පන්තියේ තමන්ගේ මිත්‍රයෝ නෑදෑය සියල්ලම අමතක වෙනවා. නමුත් මෙවැනි දෙයක් ඇතුළුනේ නෑ නේද? කොහෙත්ම නෑ. කිසිසේත්ම නෑ. ඇත්ත වශයෙන්ම මම විජේගේ හුඟක් අගය කරපු ඇත්ත වශයෙන්ම ඒ විජේ අඳුරගත්ත ටිකේ මම විජේ ඇත්ත වශයෙන්ම පළමුව වතාවට මුණ විජේගේ ෆිල්ම්ස් දැකලා මම විජේට නළුවෙක් හැටියට බොහොම අගය කෙරුවා. නමුත් මොකද විජේ හම්බෙන් හුඟක් කලකට පෙර අවුරුදු 11 ඉඳලා මට සිනමා පිස්සුව තිබුණේ. ලාංකික සිංහල සිනමාවද? ඔක්කොම. ජාත්‍යන්තර සිනමාව සහ සිංහල සිනමාව පිළිබඳ මම අපේ මගේ අක්කා මල්ලි අපි තුන්දෙනාම මේ අර එන්සයික්ලෝපීඩියාක වාගේ ඔක්කොම විස්තර දන්නවා. කෙසේ වෙතත් ඒ නිසා මම විජේගේ ෆිල්ම්ස් කීපයක් දැකලා තිබුණා. නමුත් මුණ ගැහිලා තිබුණේ නැහැ. ඒ වෙලාව වෙනකොට විජේ දේශපාලනයට එකතු වෙලා තිබුණේ පළමුවෙන් සමාජ පක්ෂය ඊළඟට ශ්‍රී ලංකා දාස් පක්ෂය. අපේ ගෙදරට මම හිටියේ රොස්පිට් ගෙදර. එතකොට අම්මා මෙහි අරලේගහ මන්දිරයේ අගමැති හැටියට මමයි අක්කයි අක්කගේ මහත්තයයි කුමාර රූපසිංහ අපි හිටියේ රොස්පිට් ප්ලේස් එකේ. අපි මේ ලොකු මෙහෙ ඉඳ කැමති වුණේ නැහැ. ඒත් ඔය මේ චාම් ජීවිත ගත කරන්න අපි කැමති නිසා අම්මව බලන් දෙනවා අපි ජීවත් වුණේ. ඒ වෙලාවේ විජේ ඇවිල්ලා තිනවා කුමාර රූපසිංහව හම්බ වෙන්න කීප වතාවක් දේශපාලන කටයුතු වල මට මුණ ගැහුණේ නැහැ. මොකද ඒ වෙලාවේ මම ජනවාස වල කෘෂිකර්ම මාත්‍යාශයේ වැඩ කෙරුවේ. මට මුණ ගැහුණේ විජේ මුණට මුණ ගැහුණේ පළවෙනි වතාවට 1977 එයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා බාර දුන්න දවසේ. නාම යෝජනා බාර දීලා ලොකු උත්සවයක් තිබුණා නුවර බෝගම්බර පිටි රැස්වීමක් තිබුණා. ඔක්කොම අපේක්ෂකයෝ ගෙනලා නාම යෝජනා බාර දීලා මැතිණිය පක්ෂේ නායිකාව හැටියට අපිත් ඔක්කොම නිකන් බලන්න ගියා. ඊට පස්සේ රැස්වීම තිබුණා. එදා දවල්ට අපිට කෑම පැකට් දුන්නා පක්ෂෙන්. මගේ කෑම පැකට් එක ගන්න යනකොට මම මට හම්බුණා විජය අනුර එක්ක කතා කර කර ඉන්නවා. අනුර තමයි මට ඉස්සෙල්ලා විජයව හඳුන්ලා දුන්නේ. කපුගම කලේ. කපුගම නේද නැහැ. කපුගමක් හරියට අදහස දෙවේ කෙරුවේ. ඊට පස්සේ මේ මේ ඡන්දේ වෙලාවේ ඒ වෙලාව හොඳට කතා කරා. ඊට පස්සේ එතනින් ඒ කතන්දර පිටින් ඉවරයි. ඊළඟට මෙතිවර වෙලා විජේ කතානට ඉල්ලනවා. අත්තනගල්ලේ කටයුතු කරුවේ මමයි අක්කයි. අම්මගේ ආසනය කරුවේ අම්මා මුළු ලංකාවේ යන අතරේ. ඒ වෙලාව විජේ සරෙන් සරේට කිසිම හේතුවක් නැතුව ඔරගොල්ල දෙනවා. මේක තමයි අඳුරගත්තේ. මේ රෑදට මහා රෑත් රැස්වීම වර කළා එනවා. ඒවිල්ලා කතා කර කර ඉන්නවා. රැස්වීම වලට එහි රැස්වීම වලට මට ආරාධනා කරගෙන අරගෙන ගියා. ඊට පස්සේ මෙතිවරණ ඉවර වුණාට පස්සේ තමයි අපි ඒ සම්බන්ධය ඇති වෙලා අපි ඊළඟ අවුරුද්දේ විවාහය සිද්ධ වුණා. හොඳයි. නැතිනේ දැන් විශේෂයෙන් ඔබතුමියත් ඉතින් මේ වෙලාවේ ඇත්ත වශයෙන්ම අර මේ අගේ කරන ඔව් එකනේ කතා කරන්නේ. කතා කරන්නේ. ඒ වෙලාවේ ඇත්ත වශයෙන් මම හිතුවේ විජය ගැන ලස්සන මෝඩ නළුවෙක් වෙන්න ඇති කියලා. සුකුමාර සාමාන්‍ය ඉතින් එතරම් මේ 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 බුද්ධිය දුරට හදාරපු එහෙම නැත්නම් දාර්ශනිකයන් නෙමෙයිනේ සාමාන්‍යයෙන් මේ මොකක් ලංකාවේ ඔය අංශවලට සම්බන්ධ වුණේ. නමුත් විජේක මම දීර්ඝ වශයෙන් කතා කරුවේ ඡන්ද ඉවර වෙලා අපේ මිනිසුන්ට ගහලා ගෙවල් පුච්චලා ඒවට මම ගිහිල්ලා විජේ ඇත්ත වශයෙන් මාත් එක්ක ගියා. අතරගාලේ අපේ ගෙවල් 111ක් පිච්චුවා අපේ ප්‍රධානින්ගේ. මේ කියන්නේ 1977 ඒ වෙලාවේ අඳුරගත්තේ. එතකොට මේ ඒවත් ෆිල්ම් කරලා දුන්නා මට. මම ඒවා ෆිල්ම් කරලා තියාගත්තා කවදා හරි ඉතිහාසගත වෙන නිසා. පුච්චපු ගෙවල් අර මෙහෙ. ඊට පස්සේ විජේ කෝ තවසෙ විඳගෙන දීර්ඝ වශයෙන් පෞද්ගලිකව කතා කරේ මගේ ගෙදරට කීප සැරයක් ආවා ඡන්ද ඉවර වෙලා. ඔක්කොම කටයුතු ඉවර වුණාට පස්සේ ගෝරි එහෙම කතා කරනකොට ඇත්ත වශයෙන්ම පළවෙනි දවසේ පැය 3ක් විතර කතා කරා. දෙවෙනි දවසේ පැය 4ක් විතර. මේ බොහොම සීරියස් දේවල්. නම්ම නම් නෙමෙයි.
තුලින් මට තේරුණා ඇත්ත වශයෙන්ම විජේගේ මේ මහා මේ මිනිස්කමක් තිබුණා. ඒ වගේම ජීවිතේ ප්‍රධාන කිසිම හේතුවකට උල්ලංඝනය නොකරන කඩ නොකරන ප්‍රතිපත්ති තිබුණා. මගේ එහෙම ඒවා තියෙනවා. ඒ නිසා එහෙම නැත්තම් මට කාත් එක්ක හරි කිට්ටු වීම ආශ්‍රය කරන්න අමාරුයි. කුවිතරන් ලස්සන මිනිහෙක් වුණත්. ඒ විජේගේ මම හුඟක් මගේ කරපු දෙයක් තමයි විජේ හරි අවංකයි. ඒ කියන්නේ විශ්වාස කරන දේ ගැන ඉතාමත් තවංකෝ යයි විශ්වාස කියලා දේ කරන්න දේ කියන්නේ ඕනෑවටත් වැඩි අවංකකම තිබුණා. ඒ නිසා තමයි විජේ ගුටි කෑය පුළුවන් තරම් මේ සරත්තමුණුකම කියර කිව්ව කතාව වාගේ. ඒ වාගේ විජේගේ මහා මේ අහිංසකකමක් චාම් බවක් තිබුණා. මම විශ්වාස කරන හැටි ඒ වාගේ අහිංසකමක් චාම් බවක් තියෙන්න බෑ මම උලකු මිනිස්කමක් නැති කෙනෙකුට. අර කිව්වාගේ ඔළුව ඉදින්නේ නැහැ කිසිම දෙයකට. ඒ වාගේම විජේගේ ලොකු නිර්භීතකමක් තිබුණා. සාමාන්‍ය කලා ක්ෂේත්‍රයේ ඉන්න එකෙන් මම බලාපොරොත්තු නුන ලොකු මහා නිර්භීත. මොකද කලා ක්ෂේත්‍රයේ ඉන්නේ බොහොම සොෆ්ට් මෘදු හදවත් තියෙන මිනිස්සු කලාවට ඒක අවශ්‍යයි. විජේගේ තිබුණා. විජේගේ තිබුණා. මම හිතන්නේ අර සරත්තමුගම එමෙතුමා නිරා තිබුණා. ඒකේ හෙඩ්ලයින් එක ඉතාමත් විජේට ගැළපෙනවා. මම ඕක දැක්කේ නැහැ. සමනලෙකට වෙඩි තැබීම ඒක හරි ඇත්ත. ඇත්තට සමනලෙක් වාගේ හරිම ලස්සන මෘදු මනුස්සෙක් විජේ. ඒ වාගේම අනිත් පැත්තෙන් හරිම තද තීන්දුව කරපු දේ මොන මොන යකා කිව්වත් වෙනස් කරන්නේ නැති නිර්භීතව වෙඩි තියනවා මරනවා කිව්වත් ඉදිරියට යන තත්ත්වයේ නිර්භීතකමක් තිබුණා. නිර්භීතකමටත් මම හුඟක් ගරු කරනවා අගය කරනවා. ඉතින් ඒ නිර්භීතකම අවංකකම තමයි විශ්වාස කරන දේ කිසිම හේතුවකට පවා නොදී. ඒ කරුණු තුන හතරක් මම දැක්කා ඊට පස්සේ ඉතින් විජේ ඉතාමත් ඇත්ත වශයෙන්ම මට ජීවිතයේ අපි කරන දේශපාලනය නිසා ඒ වගේ මම හුඟක් මිනිස්සු එක්ක ආශ්‍රය කරන්න මම කැමති මිනිසුන්ට කැමති මිනිස්සුන්ට හැම ක්ෂේත්‍රයේ මට ගොඩාක් මිත්‍රයෝ ඉන්නවා. කිට්ටුම මිත්‍රයෝ ඉන්නවා සෑහෙන ප්‍රමාණයක්. ඊළඟට චරම කිට්ටු නැති හැරි අඳුර නැහැ. පැය ගණන් සාකච්ඡා කරනවා හම්මෝ හම්මු මුණ ගැහෙන ඒ වගේ. ඒ ලෝකේ හැමතරම මං ජීවත් වෙලා තියෙන නිසා මම ඒ මුණ ගැහුණු මිනිස්සු දහස් ගාණින් ඇත්ත වශයෙන්ම විජේ මට දැනුත් කියන්න පුළුවන්. මම මුණ ගැහුණු විජේ මරණට පස්සේ හු පළමුවෙන්ම විජේ මුණ ගැහිලා දැන් අවුරුදු කීයද 23යි. මේ අවුරුදු 23 මම මුණ ගැහුණ මිනිස්සෙයින් අතරින් උතුම්ම මිනිස් ගුණාංග තියෙන පුද්ගලයෙක් හැටියට මට විජේව හඳුනන්න පුළුවන්. බොහොම දුර්ලභ ගතිය. මිනිස්සෙක් හැටියට මිත්‍රෙක් හැටියට ඉතාමත් ශ්‍රේෂ්ඨයි. ස්වාමි පුරුෂෙක් හැටියට කතන්දර එක වෙනම අපි ටිකක් කතා කරමු. මොකද අවුරුදු 10ක් අවුරුදු 10කුත් මාස 4ක් ඉක්ම යද්දී තමයි විවාහ දිවියට ඒ අවසනාවත් සිදුවීම වුණේ. ඒක අපේ මාස 2යි. නෑ මාස 4යි. හරියටම අවුරුදු 10යි. 10 වෙනි අවුරුද්ද අපි සමරන්න බලාගෙන හිටිය යාළුවෝ ටිකක් අරගෙන මුහුදු වෙරළට ගිහිල්ලා විජේ කීකී හිටියා කොහෙද උස් වැටකේ යාව ගිහිල්ලා අපි පාටියක් දාමු කියලා විජේව වැළලුවේ අපේ 10 වෙනි වසර සමරන්න තිබුණ දවසට පහවද ඔව් 1988 පෙබරවාරි 10 වෙනිදා තමයි විජේ ගහපල සිද්ධ වුණේ ඉතින් විවාහය සිද්ධ වුණේ පෙබරවාරි මාසේ 20 වෙනිදා ඔව් හරි ඔතුමේ කියන්නේ හරි අවුරුදු 10 දවස් 4යි විජේ වැළලුවේ 10 වෙනි අවුරුද්දට පහවද විශේෂයෙන් මේ කාලය තුළදී අවුරුදු 10ක විවාහ ජීවිතය තුළදී ස්වාම පුරුෂයෙක් ලෙස කවර ආකාරයක වගකීමක් පැතිමක් තිබුණා. ඇත්ත වශයෙන්ම විජේ ඉතාමත් ආදරේ දරුවන්ට. එයාගේ දරුවන්ට විතරක් නෙමෙයි අපේ දරුවන්ට විතරක් නෙමෙයි අනිත් අයගේ දරුවන්ට. දරුවෝ දෙදෙනාට මෙයා හරි ආදරෙන් හිටියා. නමුත් ගෙදර වැඩ සම්පූර්ණයෙන් මට පවරලා තිබුණා. කිසිම දෙයකට දව කෙරුවේ නෑ. ඒක හුඟක් ලංකාවේ පිරිමින්ගේ තියෙන දුර්වලකමක්. ඒ සම්බන්ධව අපි දෙන්න බහින් බස්සලක් තියෙනවා. මුදල් වැඩ කිසිම දෙයක් ගෙදර කෙරුවේ නෑ. තමන්ගේ වැඩත් ඔක්කොම කෙරුවේ මම. අහන්නෙත් නෑ මොකද විජේගේ විශ්වාස තිබුණා සියල්ල ඇහුවේ නැතුවත් මම කරනවා කියලා බාර අරගෙන. අන්තිමට එයාගේ කාර් එක කැඩුනහමත් මම මට කියනවා මේ චන්දිකා මේ කාර් එක කැඩලානේ. කීකී ඉන්නවා දෙතුන් සැරයක් කියලා මගේ කාර් එක උස්සගෙන යනවා. අන්තිමට උදේ පාන්දර 6ට නැ කියලාගෙන මම කවුරු හරි දාගෙන ගිහලා කාර් එකත් හදන්න දීලා එන්නේ ටැක්සි එක නැගගෙන. ඉතින් ඒවා ඒකේ තියෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි නමුත්
විදිහේ දේශපාලනයේ සම්පූර්ණ කැපවීමෙන් කෙරුවා. එයාගේ රැකියාව දවස් අවුරුද්දකට අපි වැදලා හිටපු අවුරුදු ගානේ එක්සත් ජාතික පක්ෂයේ විජේව වික්ටිමයිස් මේ මේ දේශපාලන පරිගැණීම් වලට ලක් කරන තාක්කල් ඊට පස්සේ මිනිස්සු බය වුණා විජේව ෆිල්ම්ස් වලට ගන්න. එයාගේ නම දාන්න එපා කව රේඩියෝ එකේ ටෙලිවිෂන් එකේ. ඊට පස්සේ නමුත් පළවෙනි අවුරුදු තුනෙත් නැතුනට වැඩි පළවෙනි අවුරුදු හතරෙත් ඊට පස්සේ අන්තිම අවුරුදු තුනෙත් විජේ විශේෂයෙන් පළවෙනි අවුරුදු හතරක බැඳලා පස්සේ අවුරුදු දෙකක ෆිල්ම්ස් 10ක් කරා. ඒ ෆිල්ම්ස් කරනවා දේශපාලනය කරනවා තියා හුඟක් වැඩ තිබුණා. ඒ හිතන්නේ ඇති අර සිරි පරිදි ලාංකීය ආසියානු ක්‍රමයට ගෑණි ගෙදර ඉඳන් ඔක්කොම කරන්න ඕනේ ඉන්නේ මේ දුරකම් කියන එක. මමත් හැබැයි මේ දිව ඔයා වගේ දේශපාලනයට මාත් කෙරුවා. ඉතින් ඒ එහෙම දේවල් තිබුණා. ඉතින් අනිත් එක අර ඉතින් නළුවන්ගේ තියෙන තවත් දේ ප්‍රශ්න තියෙනවානේ සාමාන්‍ය මිනිස්සුන්ගේ නැති. එහෙම ප්‍රශ්න තිබුණා. නමුත් ඒ ඇරෙන්න මිනිස්සෙක් හැටියට කවමදාවත් නපුරු කමක් කරලා නැහැ. මේ වෙන වෙන ආකාරයකින් හානියක් කරලා නැහැ. මූලික ස්වයං පුරුෂයෙක් හැටියට අපි ඔබතුමියට සහ දරුද දාන සියලු යුතුකම් ඔව් මනමිනිට කළා. විජේගේ කලා ජීවිතේ බොහෝ දුරට ඔබේ විවාහය නිසා දේශපාලන පැත්තට වැඩි නැඹුරුතාවයක් ඇති වුණා කියලා. ඔබතුමියටම දේශපාලන නිසා විජේ කලාවෙන් මඳක් ඈත් වෙලා කලාවට තිබුණ ආදරය ඇල්ම නමුත් මම විජේ මුණ ගැහුණු වෙලාවේදී අවස්ථාවේදී විජේ දේශපාලනයට ඔහුගේ වෙලාවෙන් වැඩි හරියක් ගත කරන්න තීන්දුව කළා ඉවරයි. මැතිවරණ ඉදිරිපත් කළා මැතිවරණ ඉල්ලලා දිනුරන් එහෙම සම්පූර්ණයෙන්ම එකට ගත කර ඒ වෙලාව ගත කරන්න වෙනවා. ෆිල්ම්ස් 10ක් හදනවා වලට එකක් විතර හදන්න වෙලාව තියෙයි ඕනේ නම් බොහොම අමාරුයි. එක්කොහොරත් ඒ තීන්දුව අරගෙන තිබුණේ. නමුත් මම හිතර හැටියට අපි දෙන්නගේ එකතු වීමෙන් විජේගේ දේශපාලනයට වැඩි පන්නරයක් ලැබුණා අවංකව කියනවා. මොකද විජේ කලාව පැත්තෙන් විශේෂත්වයක් වෙලා හිටපු අතරේ මම දේශපාලනේ විශේෂත්වයක් වෙලා හිටියේ. කියන්නේ උපදිච්ච දවසේ ඉඳලාම අපි දේශපාලනේ හැදුනේ වැඩුනේ කෑවේ බිව්වේ දේශපාලනේ. කාලා දැම්මේ නැහැ. නමුත් ජීවත් වුනේ හුස්ම හෙළුවේ දේශපාලනේ. ඊට අමතරව මම දේශපාලන විද්‍යාව තමයි හදාරලා දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාව කියන්නේ සංවර්ධන කටයුතු වලට රටේ අවශ්‍ය දේ අදාරලා මේ ඩිග්‍රී එක ගත්තේ. ඊළඟට ડોක්ටරේට් එකටත් ස්ටඩි කෙරුවේ. ඉතින් ඒ නිසා ඒ දැනුම විජේගේ දේශපාලනකද මට තනතුරු ලබා ගන්නා දේශපාලනයක් නේ මං කෙරුවේ. මං කිසිම තනතුරකට ඉදිරිපත් වුණේ නැහැ. පක්ෂවත් තනතුරු වලට ඉදිරිපත් වුණේ නැහැ. මට බල කරලා මම පස්සේ දුන්නේ. හැබැයි වැඩ ටික මං කෙරුවා. මැතිවරණ වලට මං ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා හිතුවේ. ඒ නිසා විජේගේ තිබුණා කැමැත්තක් මේ කැත විදිහට කවුරුත් කපාගෙන යන්න නෙවෙයි. නමුත් ඒක කැමැත්තක් තිබුණා. දේශපාලනේ යම් යම් තනතුරු වලට හිමින් වරම් ලබා ගන්න බලෙන් නෙමෙයි. ඒ නිසා ඒවට මම එයට දව කරා. මට මතකයි 1980 දී සිනමාව බණ්ඩාරනායක මැතිනිගේ ප්‍රජාතී වාසිකම් අහිමි කළ අවස්ථාවේදී විජය ඒ පිළිබඳ විශාල පරිශ්‍රමයක් දැරුවා. සිරු දෙනායකට එකතු කරලා ඊට විරුද්ධව මට මතකයි අවස්ථාවේදී විශේෂයෙන් මැතිනි සමහර කලාකරුවෝ අමරදේවයන් කේමදාස සුගතපාල සිල්වා මේ ආදී කලාකරුවන් ඒ යම් කිසි මේ ආයාචනයක් ලියවිල්ලක් අත්සන් කරලා දීම වෙනුවෙන් ආණ්ඩුවට ආයාචනයක් කරනවා ඒ පැතිනේගේ මේ ආදී විශාල පිරිසක්. ඉතින් මේ විශේෂයෙන් මේ පිටිබඳ කටයුතු කළේ අපේ මේ එල්සන් දියුතුරුගමත් ඒකොල එහෙම අරගෙන ගියා මට මතකයි. මේ අවස්ථාවේදී ඒක පත්පතක හෝ පළවීමත් සමගම විශේෂයෙන් ගුවන්විදුලි සංස්ථාවේ හේම රූපවාහිනියක් තිබුණා මට මතක නැහැ හරියට. කොහොම හරි ඒ හිටපු කලාකරුවන්ට තමන්ගේ සේවය අහිමුණ අවස්ථාවක් ලැබුණ අමරදේවයන්ට පව ප්‍රශ්න මතු වුණා. සම්පූර්ණයෙන් රසවලින් පෙන්නුවා. නන්දාමාලනීව අමරදේව කේමදාසල ඔක්කොලා පෙන්නුවා. ඒ අවස්ථාවේදී මට මතකයි මොකද මාත් සහභාගී වුණේ මේ වෙහෙදී ඒ අයගේ ගෙදරට අපි උදේ විජයයි මමයි ඒ වාහනේ නැගිලා ලිපියක් අරගෙන ගිහිල්ලා උන්ගේ සුවදුක් බලන්නට ගියා. මට මතකයි කිව්වා අපි අමතක කරන්න නරකයි ඒගොල්ලෝ පැත්තකට දාන්න නරකයි ඒගොල්ලන්ට දැන් කිසියම් ප්‍රශ්නයක් නැති වෙලාවේදී ඔය සුගත පාසිල මහත්මයා ගෙදරට ගියා. අමරදේවයන්ගේ ගෙදර මේ සියලු ගෙවල් වලට පෞද්ගලිකව විජේ ගිහිල්ලා සොයා බලලා යමක් කළ යුතුද ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද මේ ආදී වශයෙන් ඔහු තුළ පුදුමාකාර ගුණාංග තිබුණා නේ. ඒ විතරක් නෙමෙයි මම දන්නවා ඒ අයට ආර්ථික ප්‍රශ්න තියෙනවා කියලා විජේට ආරංචි වෙච්ච ගමන් ගිහිල්ලා සාක්කුවෙන් ඇදලා මුදලු දීලා එනවා. ඒක නම් විජේගේ තිබුණා. විජේ සල්ලි වලට කිසිම පෙරටකමක් තිබුණා. පුළුවන් තරම සල්ලි හැදුවා. අවුරුද්දාන්ත වල සත පහක්වත් අතේ නැහැ. හැමදාම අවුරුද්ද ඉවර වෙලා අවුරුද්ද ඊළඟ අවුරුද්ද මුල හරිය වෙනකොට විජේ කියනවා සඳික හරි වැඩක් නැහැ.
ගියවුරුද්දේ මම ලක්ෂ පහක් හම්බ කළා දැන් සතයක් වත් නැහැ නේද කියලා මගෙන් ඉල්ල ගන්නවා ඊට පස්සේ අවුරුද්දක් දෙකක් මෙහෙම වුණාට ඒකයි ලක්ෂ පහයි කියන්නේ අද අඩු ගානේ මිලියන 50ක් 60ක් දැන් අවුරුදු 20කට ඉස්සෙල්ලා 20කට වැඩි 22ක් ඊට වැඩි මිසක් අඩු නැහැ මිලියන 6 6ක් 7ක් 8ක් විතර ඊට පස්සේ මම ඉදගෙන කියලා දැන් මොකද්ද මේ කිරුවේ කියලා අපි ගණන් බලමු බලනකොට එක එකනට බෙදලා තුන් කාලක් විතර එක එකනට බෙදලා යාගේ විදව ටිකක් අරන් ගෙදරට වේදන් කියලා තනි කරමම ගෙදර සියලුම වේදන් කන මොන දේවල් ළමයින්ගේ පාසල් වේදන් පස්සේ අන්තිමට මොකක් මට මේක හැමදාම කරන්න බෑ එන්න එන්න වේදන් වැඩි වෙනකොට අපි දේශපාලන නිසාම ගෙදර හිටපු සේවක පිරිස වැඩි කාණ්ඩ සිද්ධ වුණා ලිපිකරුවන් අපේ ලිපි කටයුතු කරන අය රියද් දුරන් අපිට හිටියේම නැහැ විජේ මමයි අපේ වාහන දෙක එළෙවි ඊට පස්සේ අපිට ගේන්න සිද්ධ වුණා මොකද හැම වෙලාවෙම දේශපාලන කටයුතු වලට දුවන්න ඕන නිසා ඉතින් වියදම් වැඩි වුණාම පස්සේ ඉතින් ඒ විජේත් කොටසක් මට උදා දුන්නා මේ නමුත් පොදුවේ මම පස්සේ කියන්නේ අපේ ගෙදර ලංකාවේ තිබුණ සාර්ථකම පෞද්ගලික ඒක පුද්ගල බැංකුව හැබැයි ණය අපහු ලබා ගන්න ආධාර දලබාදන බැංකුව ඕනෙම කෙනෙක් මේ කලාකරුවන් දැන් නම් කියන්න කැමති නෑ සමහර සිනමාකරුවන් කලාකරුවන් අපේ ගේට්ටු ළඟ යනවා නිකන් හැරෙනවා බලා විජේ රුපියල් 10000ක් ගන්න පුළුවන් නේද සමහරු වෙනවා වාහනයක් ගන්න සල්ලි නෑ කියලා වාහනේ එක දවසක් විජේ ගත්තේ සල්ලි නැතුව මගේ රුපියල් 20000ක් ඉල්ලලා දුන්නා වාහනේ ගන්න 30000යි රුපියල් 10000යි තියෙන තව 20000ක් ඕනේ කියලා මගේ මම වත්තේ පොල් කඩල විකුණපු සල්ලි අල්මාරියේ තියුණා තාම බැංකුවට දාලා තිබුණේ ඒක ඉල්ලලා දීලා පහෝදා මට දුන්නා ඒ වගේම මේ විශේෂ විද්‍යාව කාර් ගන්න හැම අය සත පහක්වත් අය හම්බ වෙන්නේ නැන්නේ ඒ මුදල් දීපු අයගෙනුත් මැතිනේ මට මතකයි අපිට වඩා ඔබට මං කියන මතක ඇති ඔහු විවිධ තරාතිරමේ මිත්‍රයෙ කලා කලා ක්ෂේත්‍රයේදී හැය ආශ්‍රය කළා ඔවුන් විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වුණත් විජේගේ මිත්‍රකමේදී හෝ ආධාර කිරීමේදී ඔවුන්ගේ දේශපාලන පක්ෂයේ හෝ ඔවුන් දරපු අදහස් සැලකිලට ගත්තා ක්ෂේත්‍ර උස් පහත් ભેදයෙන් තොරව කවුරු හරි ඇවිල්ලා ඉල්ලුවා දුන්නා ඒ මනුස්සයා ඉල්ලන්නේ ඕන නිසායි කියලා දෙනවා. හැබැයි ඒ වගේම අනිත් පැත්ත විජේ කවදාවත් වෙනකාගේවත් ඉල්ලන්නේ නැහැ. මගෙන් හෝ එයාගේ කිට්ටුම ඥාති කෙනෙක් දෙන්නේ කිටේ සමහර විට ඇවිල්ලා නේ. එයා රෙන්ඩර කිසි කෙනෙක්ගෙන් ඉල්ලුවේ නැහැ. අම්මට, පවුලේ අක්කලාට කොහොමද සල්ලි දුන්නේ විජේ? කොළන් නඩත්තු කරේ විජේ විශේෂයෙන් එකක් අකනගේ සම්පූර්ණ පවුල. කසාදෙලා හිටපු නිසා අනිත් නෑ දෑයෝ ඇවිල්ලා ඉල්ලනකොට දෙනවා. ගෙදර තියාගෙන ඉන්නවා. මම විජේව කසාද බඳිනකොට විජේගේ ගෙදර ඇත්ත වශයෙන්ම විජේ අම්මයි විතරයි හරිනම් ඉන්න ඕනේ. 13 දෙනෙක් හිටියා. එක එක්කෙනාගේ ළමයි, අක්කලාගේ ළමයි, අයියලාගේ ළමයි, නෑදෑයන්ගේ ළමයි ඔක්කොම ඒකට කණ්ඩ බොණ්ඩ දෙන්නේ සියල්ල කෙරුවේ විජේ. ඒක ඒ නෑදෑයන්ට විතරක් නෙමෙයි ඕනෙම කෙනෙක්ට. මම දන්නවා නළුව ගානාවක් අමාරු වුණාම විජේ ගෙදර ගිහලා අවුරුදු ගණනක් හිටියා. සත පහක්වත් විජේ ඒගොල්ලන්ගෙන් ගත්තේ නෑ. විජේට අවශ්‍ය වෙච්ච රට කිසි කෙනෙක්ගෙන් ඉල්ලුවෙත් නැහැ. අන්තිමට මේ පුළුවන් විදිහකට එයා මැනේජ් කරුවා මිසක් කවදාවත් මුදල් නැත්තම් විස්කි බෝතලයක් ගෙදරට ගේන්නේ අරක්කු බෝතලේ තමයි ගෙනලා මොන්නේ. යාළුව එක්ක නිකන් ටිකක් හරි ගන්නකොට. එහෙම කරනවොත් ඒත් නැත්තම් ඒත් කරන්නේ. නමුත් එක එක්කෙනාගෙන් ඉල්ලුවෙත් නැහැ. ඒ තරමට එයාට මේ ආත්ම ගරුත්වයක්වත් තිබුණා. ඔබට මේ සදහන් කිසි කෙනෙකුට ඔළුව නමන කෙනෙක් නෙමෙයි. ඔබට මේ සදහන් කළා විජේගේ මෑණියන් පිළිබඳව. කොතරම් කාර්යබහුල ජීවිතයක් ගත කරත් මොනතරම් ප්‍රශ්න තිබුණත් විජේ පුදුමාකාර ලෙස තමන්ගේ මෑණියන්ට ආදරය කළා සෙනෙහස දැක්වුවා. මතක් කරන්න පුළුවන් දේ පිළිබඳව. මේ දෙදෙනා අතර තිබිච්ච මේ මව් සහ පුතු අතර තිබිච්ච සෙනෙහස හෝ ආදරය මම දන්න පිරිමින් අතරින් මව් කෙනෙකුට ඔය තරම් ආදරය කරපු පිරිමින් මම දැකලා නැහැ. පුදුම ආදරයක් විජේගේ තිබුණේ. හැමදාම කොහේ ලං කොළඹ ඉන්නවා නම් කොහොම හරි අම්මා බලන් යනවා උදේට පුළුවන් නම් හවසටත් යනවා. ගිහිල්ලා මේ විජේ මරණකම්ම අම්මාගේ ඇඳට පැනලා අම්මා බලාගෙන ඉඳලා ටිකක් වෙලා ඊට පස්සේ ඔබට මේ හැඟෙන්නේ නැද්ද මොකද මේ මෙතරම් තද? ඇයි උගක් අම්මා ගැන කතා කරලා තියෙනවා. මොකද විජේට අවුරුද්දක් ගත වෙනකොට තාත්තා විජේගේ නැත් අන්තරා වුණා. ඉතින් විජේට හිටියේ අම්මා විතරයි. ඒ නිසා මේ විජේගේ ලොකු ආදරයක් තිබුණා අම්මට. विजय मौकम उत्तम पूजा वक्य पसुगे वसरे මේ වි ඔහු සඳහන් කරනවා ඔහුගේ දිනපොතේ සටහන් වී ඇති ආකාරයට 1973 ජූනි මාසේ 21 වෙනිදා අපි මස්කෙලියේ වතු යායේ සරත් දසනායක නිෂ්පාදනය කළ දයා විමලවීර අධ්‍යක්ෂණය කළ මිහිඳුම් සීන චිත්‍රපටය රූගත කරමින් සිටියෙමු. ඒ අවස්ථාවේදී රූගත කරමින් සහභාගී වෙලා තියෙන්නේ විජයත් මාලනී ෆොන්සේකා.
මස්කෙලේ මේ වතු වැයට ඇවිල්ලා තියෙනවා දහකට විතර ආසන්න මේ දමිළ ජාතිකයන් ඇවිල්ලා තියෙනවා මේක ප්‍රූගත කරන නරඹන්නට මේ වෙලාවේදී එක්තරා කාන්තාවක් ප්‍රියපත් කාන්තාවක් දමිළ ජාතික ඇවිත් අහලා තියෙනවා විජේ මහත්තයා කන්න කැමති කෑම මොනවද කියලා කොම කනවා ඉතින් බත් කනවා වඩේ කනවා තෝසේ කනවා මුරුක්කු කනවා ඉටිලි කනවා කියලා කිව්වා කියලා ඊට පස්සේ ටික වෙලාවක් යනකොට අර කාන්තාව ගිහිල්ලා තියෙනවා පස්සේ දවල් කෑම්ප් වෙලාවට ෂූටින් නතර කරලා ඊට පස්සේ ගෙනල් තිබිච්ච කෑම්ප් පිටාගෙන විජේත් කෑම්ප් ගාන කරන් එනකොට අර කාන්තාව ඇවිල්ලා වේහෙල් එකෙන් අහලා තියෙනවා මම මේ පන්මල් එක දාලා මම මේ ගෙදර ගිහිල්ලා කෑම ටිකක් හදාගෙන ආවා මට පුළුවන් ද මේ විජේ මහත්තයාට මේ කෑම ටික දෙන්න කියලා සරදසනායක මහත්තයා කතා කරනකොට ඉතින් මේ නන්නාඳුන කෙනෙක් කියන කෑම දීලා ප්‍රශ්නයක් වේද කියලා සාකච්ඡා කරගෙන ඉන්නකොට විජේ ඇතුළේ මොකද ප්‍රශ්නේ කියලා පස්සේ කියලා තියෙනවා වේහරි නෑ මේ මගෙන් ඇවිල්ලා මෙහෙම අහලා කෑම ටිකක් ගෙනාවා කියලා ඊට පස්සේ විජේ අර කෑම එක පැත්ත කරලා තියලා ඒ කියන්නේ ෆිල්ම් එකේ කට්ටිය දීපු කෑම එක පැත්ත කරලා තියලා අර ගෙනාව පාර්සලේ දිගහැරලා තියෙනවා විශාල බත් පාර්සලයක් වටේ ඔක්කොම දේවල් තිබිලා තියෙනවා මේ පදේක කියනවා ඊට පස්සේ විජේ අරක පැත්ත කරලා දාලා ඉඳගෙන අර අම්මටත් දෙන්න කියලා මේ හැක් කෑම එක මට කන්න බෑ තනියෙන් කියලා ඒ අම්මයි මේ මෙයි කවදාවත් නුදුටු ඒ කියන්නේ තමිල ජාතික මවක් මේ විජේ එක බත්පත දෙන්න දෙපැත්තේ ඉඳන් කෑවයි කියලා මේ ලිපියේ වේහල් ලිපියේ තියලා කියලා තියෙනවා ඒ කියන්නේ දෙපැත්තේ දෙන්නා වාඩි වී අම්මා කෙනෙකු හා පුතෙකු ලෙස බත්මුල කෑ හැටි විජේ ගැන සිහිපත් වෙන සෑම විටකම මගේ මතකේ මේ සිද්ධිය දෝංකාර දෙයි කියලා මේකත් එක්තරා විදිහකට හොඳ උදාහරණයක් මොන තරමට ඔහුට මේ ಜಾති ආගම් කුල සමාජ තත්ත්වයන් කිසිවක් බලපෑවේ නැහැ විජේ ඕක මේ කලාතුරකින් වෙන දෙයක් නෙමෙයි විජේගේ හැටි එහෙමයි කොහෙ ගියත් විජේ සාමාන්‍ය මිනිසුන් එක්ක හැසිරෙන්නේ ඒ විදිහට තමයි හොඳයි මේ විශේෂයෙන් දරු දෙන්නට තිබිච්ච ආදරය ගැන එහෙම ඔබට පොඩ්ඩක් මතක් කරන්න පුළුවන් ද විජේ තිබිච්ච අත බැඳීම සහ කුඩා කාලේ උන්ගේ විශේෂයෙන් ඔබ උන්ව නලවන කාලේ තමත් බිලින්දි වායිසේ එහෙම කොයි වගේද අත්‍යවශ්‍ය මර්මන් කිව්වා වගේ විජේගේ ලොකු ආදරයක් තිබුණ ළමයින්ට ඒ මමත් මේක වගේ මමත් ළමයි නැක පොදු වේ ළමයින්ට දරුවන්ට කාගේ දරුවන්ට උනත් කොහෙ ගියත් දරුවෙක් දැක්කොත් වඩාගෙන ඉඹිනවා තුරුල් කරනවා කාගේ උනත් දුප්පත් පොහොසත් බව බලන්නේ ඒ මමත් හරි ආදරේ ළමයින්ට ඒ මේ නමුත් සමහරවිට මට ඊර්ෂ්‍යා හිතලා තියෙනවා මොකද මේ විජේ ළමෙක් ළඟට ගිහිල්ලා තත්පර පහක් යන්නේ ළම විජේ ගැගේ ඉන්නේ ඒ ළමයා මේ විජේගේ තිබුණේ ආකර්ෂණය ළමයින්ට දැනුණා ළමයි වයසක මිනිස්සු විජේගේ ලොකු ආදරයක් තියෙන වයසක අයටත් මම හිතන්නේ අම්මට තිබුණ ආදරයෙන් වෙන්න ඇති කොහොම හරි වයසක කාන්තාවන්ට විශේෂම නමුත් පිරිමියාටත් මේ කරවටයක් දාගෙන කාන්තාවන්ගේ මේ වයසක අයත් ඒ වගේමයි ඉතින් ඒ ආදරේ විජේ නිසා විජේගේ ලොකු ආසාවක් තිබුණ ළමයි තමාගේ ළමයි හදාගන්න ළමයි දෙන විශේෂලා ඉපදුනේ දුව විජේ කීක හිටියේ මට ගෑනු ළමයි 11 දෙනෙක් ඕනේ කියලා. ඒලා මං කොහේ වුණා වෙන කවුරු හරි බාරියාවක් හොයාගන්න 11 දෙනෙක් හදාගන්න කියලා. කොහොම හරි මේ දුව ඉස්සලා දුවෙක් ඉපදුනාම හරිම සතුටු වුණා. ඒ දුවට පුදුම ආදරයක් විජේගේ තිබුණේ. ගෙදර වැඩි හරියක් ගෙදර නැහැ නේ කේක් කටයුතු වලට යනවා. ආපුවාම දුව උස්සගෙන වඩාගෙන ඉඹ ඉඹ එදා විජේට වෙඩි තිබ්බ දවසෙත් පස්සේ විජේගේ වැඩ වැඩි කමට ළමයි එක්ක හිටියා බොහොම අඩු වුණා. පස්සේ මට මතකයි විජේ අන්තරාවෙන් අවුරුදු 2කට 3කට විතර පෙර. 2කට විතර පෙර වෙන්න ඕනේ. 2කට කමාරකට මම කිව්වා විජේ කවදා හරි ඔයාගේ මේ ළමයි දෙන්නා ඔයාට අංකල් කියන්න පටන් ගත්තොත් පුදුම වෙන්න එපා. මොකද ඔයා ගෙදර නැති හන්ද කියලා. ඊට පස්සේ ඒ පොඩි ආගියුමන්ට් එහෙවුත් ගිහිල්ලා මොකද ගෙදර නැති එකට මමත් දොස් කියලා. මොකද මුල් කාලේ කොයි වෙලාවෙත් ගෙදර හිටියේ. කොහෙ ගියත් විජේ වැඩ ඉවරෙච්ච ගමන් පය භාගයකට ගෙදර දුවගෙන ළමයි හම්බ වෙන්න ඉස්සෙල්ලා. අපිට දුව හම්බුනේ බැඳලා අවුරුදු 2කමාරකට විතර පස්සේ. තුනකට නෑ 2කට පස්සේ 2කට පස්සේ. හොඳයි මේ දුවට යසෝදරා යන්න පුතුට විභක්ති කියලා දාන්නේ ඔබතුමියද නැත්නම් විජේට? විජේ. දෙන්නු විජේ. අපි දෙන්න නම් හෙව්වා මාස ගාණක්. අර අකුරු බලලා මේ කේන්දරය අනුව ඉතින් නම් ගොඩාක් විජේ ගිහිල්ලා එයා අඳුරන හැම කෙනාගෙන්ම නම් අරන් ආවා. ඉදිරිවීර සරච්චන්ද්‍රගෙන් හෙන්රි ජයසේනගෙන් මම ගිහිල්ලා එක එක මම අඳුරනාගෙන් කරුණාසේන ජයලත්ගෙන් අපි දන්න ස්වාමින් වහන්සේලාගේ පන්සලේ අපේ නම් ඔක්කොම අම්මා පන්සලේ අපි දන්න ස්වාමින් වහන්සේලාගෙන් අරගෙන තිබුණා චන්ද්‍රිකා සුනේත්‍රා අරම අඳුරනන් අපේ තාත්තා හැදුවේ.
ඉතින් කොහොම හරි මේකක්වත් විජය කියන හොඳ නැහැ කියලා. ගේන ගේන මොකද යා මුල ඉඳන්ම තීන්දුව කරලා තියෙන අකුර මොක වුණත් මෙයාට යසොදරා කියලා දාන්න ඕනේ කියලා. යාහන්නක් තිබුණේ නැහැ. ඉතින් මට එක එක්කෙනා කියන කපර මොකද විජයගේ විජය කෝ ඇත්ත වශයෙන්ම එක විග්‍රහ කරා. එයා දන්න තරමට මේ ලෝකයේම හිටපු අහිංසකම ලස්සනම කාන්තාවක් යසොදරා. යසොදරා දේවිය. යසොදරා දේවිය මොකද යාගේ ස්වාමි පුරුෂයා සිදුහත් කුමරු ලෝකයට සිසිලක් ගෙන දීම සඳහා යසෝදරාව දමලා පුතත් එක්ක ඉඳි දිනනකොට යසෝදරා දමලා ගියා ලෝකයා සඳහා ඒකේ ලොකු ශ්‍රේෂ්ඨත්වයක් සහ හිසක බලයක් විදිහට දැක්කා. ඉතින් මේ නම වදින්න හදනවා. මමත් හරි කැමති යසෝදරා කියන නමට ඒකේ සද්දෙත් ලස්සනයි. නමුත් මට එක්කෙනා ඊළඟට කියන්නේ මම දෙන්න එපා ඔය නම නම් කාටවත් යසෝදරා කියන නම තියලා නැහැ. ඉතින් කොහොම හරි අන්තිමට මම කියන කෙනා අනිත් හැම නමම කැතයි කියලා අන්තිමට නම දුන්නේ පොඩි කතන්දරයක් තියෙනවා එතන. අපිට මේ ඒ කාලේ ඉවෙන් පියාණ්ඩුව කාලේ හැම එකටම අපිට ගහ ගැහුවා හැම එකෙම ගැහුවා. කිම්මුමක් ගියත් සෑරෝගි තියනවා කියලා අපි වෙලා අල්ලගෙන යන සයිස් එකක් තිබුණේ. ඒ වෙලාවේ මේගොල්ලෝ බලාගෙන ඉඳලා මාස 3ක් ඇතුළත දරුවෙක් ඉපදුනහම රෙජිස්ටර් කරන්න ඕනේ. ඒ දවස්වල දැන් මං හිතන්නේ මාස දෙකද කල් දෙන්නේ. මම 2014 තිබුණා. ඒ වගේ කෙටි කාලයක්. ඒ කාලේ මාස 3ක් තිබුණා. හතරවෙනි මාසෙත් නම දින නැහැ. මොකද මෙයා මම යසෝදරා කියන එක දාන්න බය ඉන්නවා කැමතුනාට මෙයා ඒකම දාන්න බොරුවට දෙන නම හොඳ නැහැ කියනවා. අන්තිමට මේ අපිට එවුවා රෙඩ් නෝටිස් එකක් රෙජිස්ටර් ඔෆ් බර්ත්ස් රෙඩ් නෝටිස් එක මම හිතන්නේ ලංකාවේ කාටවත් මෙහෙමලා රෙඩ් නෝටිස් එකක් කරේ මේ ළමයා රෙජිස්ටර් කරුවේ නැහැ කියලා ළමයාට ළමක් නැහැ ළමයා බර්ත්ස් එක රෙජිස්ටර් කරන්නේ නැහැ නමරේ තියෙනවා පස්සේ ඉක්මනට ගිහිල්ලා එයා සොදරා එයාට මයන්නක් තිබුණා මයන්නට මදුෂා කියලා දාලා මේ සිරිමාව කියන නමත් දාලා රෙජිස්ටර් කරා පුතාටත් ඒ වගේද පුතාට අපි දෙන්නම එකගුණා විමුක්ති කියන එක දාන්න මොකද පුතා හම්බ වෙන්න ඉන්නකොට දැන් වාගේ ස්කෑන් කරලා හැම මේ ගෑන ළමෙද්ද ප්‍රිමිලමෙක්ද කියලා දැනගන්න පුළුවන් සත්‍යයක් තිබුණේ නැහැ ලංකාවේ නමුත් අපි හිතාගෙන හිටියා ප්‍රිමිලමෙක්ට විමුක්ති කියන නම දාමු කියලා අපි ඒ නමට හරි කැමතිලා තිබුණා ඒත් අපේ මිත්‍රෙක්ගේ පුතෙක්ගේ නම තිබුණා ඒ විමුක්ති කෙනෙක් මම දැනගෙන හිටියේ ලංකාවේ ඒ ළමයා විතරයි ඒ තරුණයා දැන් නේද අවුරුදු 30ක් විතර ඇති ඊට පස්සේ අපි දැන් කතා කරන්නේ මොකද ෂෝක් නම විමුක්ති කියලා දාමු කියලා ඉතින් ඒක නම් එච්චර ප්‍රශ්නයක් තිබුණේ නැහැ හොඳයි විද්‍යර්ගත තුල තිබුණාද ජීවස්තුන කාලය තුලදී මෙතනදී මේ අනාගතයේදී මේ දරුවන් දෙදෙනා ගමන් කළ යුතු මාර්ගය ඔවුන්ගේ අනාගත වෘත්තිය නැත්නම් දේශපාලනයේද නළු සිනමාවද ඒ අංශෙන් විජිත් මිනිස් නිදහස විශාල වශයෙන් මම වාගේම ගරු කරන කෙනෙක් ඔය ඕව හේතු නිසා තමයි අපිට එකට ඉන්න පුළුවන්නේ විවිධ සමහර ප්‍රශ්න තදබල ලෙස තිබුණත් අපි දෙන්න අතර මේ ඒ නිසා විජේ කවදාවත් හිතුවේ නැහැ මමත් එහෙමයි දරුවන්ට බල කරන්න අපේ කිසිම අදහසක් තිබුණේ නැහැ දරුවෝ ඒගොල්ලෝ අපි ඒ ආයට ජීවිතේ අගනා දේවල් මොනවද කියලා උගන්ලා තියෙනවා යම් ප්‍රතිපත්තීන් මිනිසුන් දිහා බලන හැටි ලෝකෙ දිහා බලන හැටි ජීවත් වෙන ආකාරය ඊට පස්සේ ඒගොල්ලන්ට ඕනෙයක් ඒ පදනම මත තීන්දුව කරන්න පුළුවන් ඉතින් විජේගෙත් එහෙම අදහසක් තිබුණේ නැහැ මගෙත් තිබුණේ නැහැ හොඳයි දැන් අපි බඳක් කතා කරමු විශේෂ විජේගේ දේශපාලන පිටිපස්සෙන් ඔහුට ගැඹුරු දේශපාලන දර්ශනයක් තිබුණාද एक मेहम किया विजेट इताम गंबुरट हंगुन देशपालने मे आकारेट कलयुत्ते हंगीम तिबुण सह अदास्तिबुण विजेट मे विजय मे 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 मूडमान शक्ति मे विजय ओ लेवल कर लेवल मे डिस्टिंक्शन नाम करगत्ते आर्थिक अपासुकाम मध्ये इलागट මට එක එක්කෙනාගේ මුදල් අරගෙන ජීවත් වෙන්න බෑ කියලා යාගේ අයියා තමයි යාගේ අධ්‍යාපනයේට ජීවන්ගේ තාත්තා විජේගේ අධ්‍යාපනයේට මුදල් දීලා තියෙන්නේ විජේ දේශපාලනය කියන දේ අපි සමහරු වාගේ ගැඹුරට හදාරලා සාකච්ඡා කරලා අධ්‍යයනය කරලා තිබුණේ නෑ නමුත් දේශපාලනයේ විය යුත්තේ මෙහෙමයි අපේ රටේ කෙනෙක් ගැන බොහොම ගැඹුරට හිතලා පැය ගණන් අපි සාකච්ඡා කරනවා විජේ මමයි තනියම හැන්දෑවට කලකට ඉඳගෙන අපේ ගෙදර අඹ ගහක් තිබුණා අඹ ගහයට පුරුදු කට් තියාගෙන ඉඳලා පැය ගණන් සාකච්ඡා කරනවා මිනිසුන් දිහා බලන හැටි ලෝකෙ දිහා බලන හැටි දේශපාලනයේ කෙසේ විය යුතුද කියලා පළවෙනි අවුරුද්ද දෙකේ මේ අපි බැඳලා පස්සේ අතවසේ හුඟක් අපි මේක කතා කරලා තියෙනවා. ඉතින් ඒ අනුව විජේගේ අදහස් තිබුණා හැඟීම් තිබුණා මෙහෙමයි කලි උත්තේ කියලා. හැබැයි ඒවා අධ්‍යයනය කරන්න යට වෙලාවක් තිබුණා නැහැ. නමුත් අපි මුණ ගැහුණාට පස්සේ විජේ ඒක හුඟක් හදාාරලා අධ්‍යයනය කරලා සමහර රට මම යට පොත් දෙනවා මේක කියවලා බලන්න කියලා සාකච්ඡා කරපු සමහර විෂයක් ගැන. ඊට පස්සේ අපි හුඟදරේ කතා කරපු දෙයක් මේ විශ්වවිද්‍යාලය ගිහිල්ලා ටිකක් අධ්‍යාපනය කරපු අය මම අපේ මහජන පක්ෂයේ හිටියා ප්‍රොෆෙසර් කොල්ලින් ගුණරත්න මට මතකයි කොල්ලුනි මම හුඟක් කලාවට කියන දෙයක් විජේට අපි යම් කිසි අදහසක් සාකච්ඡාවකදී අපි ඉදිරිපත් කරුවොත් ඊළඟ දවසේ අපි කොයිතරම් උත්සාහ කරුවත් ඒක අපි
ප්‍රකාශයට පත් කරන ආකාරයේ සියක් ගුණයක් හොඳට මිනිසුන්ට තේරෙන විදිහට හරි ලස්සනට කලාත්මකව සහ ඉතා ගැඹුරට විජයක ඉදිරිපත් කරනවා. අදහස කියන එක විතරයි තියෙන්නේ. ඒක ඒ කියන්නේ ආක හොඳට වටහාගෙන ඉන්නත් කරගන්නවා. තේරෙන්නේ නැත්නම් අපිත් එක්ක සාකච්ඡා කරලා තව තව අහනවා. ඉතින් ඒ තුලින් එයාගේ ජීවිතේ දේශපාලනික ක්‍රියාකාරීව පටන් ගත්තේ 77 මැතිවරණ ඉදිරිපත් වුණාට පස්සේ ඊට ඉස්සෙල්ලා ශ්‍රී ලංකා අදහස් පක්ෂේ ක්‍රියාකාරීව කටයුතු කරා මැතිවරණ වලට එහෙම අනිත් පැයට උදව් කරා. 79 80 වෙනකොට විදිහට පැහැදිලි දර්ශනයක් තිබුණා. මේ රටේ දුප්පත් ජනතාවගේ දුප්පත්කම නැති කිරීමට කල යුත්තේ කෙසේ කොහොමද? මේ රටේ දෙමළ ජනතාවගේ සහ සුළු ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් මොනවාද? ඒවැ මුල මොකක්ද? ඒ වගේම පොදුවේ දේශපාලනයේ දේශපාලන සංස්කෘතිය කොයි ආකාරයට සකස් විය යුතුද කියලා මේක පැහැදිලි අදහස් තිබුණා. ඒ වෙලාවේ අදහස් තියෙන්නත් ඕනේ. මොකද එක්සත් ජාතික පක්ෂයට බලයට ආපු ගමන් මේ රටේ නෙමෙයි ලෝකෙම තිබුණ ජරාම දේශපාලන සංස්කෘතියක් ආරම්භ කෙරුවා ඒ කාලේ. ඒකෙන් අපි ගුටි කෑවා. විජේ වැඩිම ගුටි කෑවා. ඒ නිසා මේ අපිට අදහසක් තියෙන්න අවශ්‍යකම තිබුණා. අපි බලයට ආවොත් අපි මොකද කරන්න කියන එක. ඒ සම්බන්ධව. දැන් මේ කාලයේදී විශේෂයෙන්ම ඔහුට කිසිම මේ මම හිතන්නේ මේ පසුබිමක් වූ පදනමක් නොදෙවිච්ච ප්‍රදේශයක් මින්නේරේ වෙන ප්‍රදේශයක අතුරුමැතිනට පව ඉදිරිපත් වුණා. මහරත් ඒ කිසිම පදනමක් නැහැ කියන්න බෑ ඒ ගමට එහා පැත්තේ. නමුත් මහරත් ඉදිරිපත් වුණා. ඒ විජේ මම හිතන්නේ විජේගේ විශ්වාසය සහ ආත්ම ශක්තියක් තිබුණා. විජේගේ තිබුණ ඒ තමාගේ තිබුණ ජනප්‍රියතාවය මත ලංකාව වෙනතනකට ඉදිරිපත් වෙන්න පුළුවන් කියන ඒ ආත්ම ශක්තිය තිබුණා. සමහරට ජීවත් වෙヒටියා නම් ජනාධිපති වර්ගයට ඉදිරිපත් වෙන්නේ විජේ කුමාරසිංහ වෙන්නට තිබුණා. විජේ ජීවත් වෙヒටියා නම් මම ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද විජේගේ ආසාවක් තිබුණා මම ගෙදරින් මිහත් එක්ක රණ්ඩු කරගන්න යන්නේ තනතුරු වලට. එහෙනම් මල්ලි එක්කවත් රණ්ඩු කරගන්න බැරි නිසා තමයි මම අයින් වෙලා ගියේ පක්ෂයෙන්. දේශපාලනය වෙනුවෙන් පක්ෂයේ ඇතුලේ තමාගේ ආයතනයේ ඇතුලේ රණ්ඩු කරන දේශපාලනය කරන්න මට බෑ. හොඳයි වැදිනේ මට. ඒ වගේම මම තවත් දෙයක් කියන්න කැමතියි. ඔය විජේගේ තිබුණ මහා මනුස්සකමටයි නිර්භීතකමටයි එහෙම නැති විජේතරන් මහා මනුස්සකමක් නොතිබුණු පුංචි මිනිසුන්ගේ විශාල බයක් තිබුණා. විශාල බයක් තිබුණා. ඒ පුංචි මිනිස්සු එක්සත් ජාතික පක්ෂයේ 77න් පස්සේ බලයට ආවේ ලොකු ලොකු විජේ මේ මුළු මම හිතන හැටියට මේ නිදහස ලැබුණාට පස්සේ අපේ ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ දැන් අවුරුදු 52ක් ගිහිලා තියෙනවා. මේ අවුරුදු 52ේම විජේතරන් බලේ හිටපු රජකෙන් ගුටි කාපු මිනිහෙක් නැහැ. ඊළඟට නක්සලයිට් චෝදනාවක් දාලා විජේ හිරේ දාලා අනේක විද දුක් විඳෙව්වා මාස 3ක් තිස්සේ. හැමදාම විජේට බත් ඇදගෙන ගිය මිනිස්සු හැටියට මම දන්නවා වෙන කිසි කෙනෙක්ට යන්න දුන්නේ නැහැ. මටත් පුදුමාකාර විදිහට මට වද දුන්නා. අපේ ගෙදරට සරෙන් සරට කඩාගෙන එනවා. මහරය 12ට අපේ කාමරේට දුවගෙන වෙලා තුවක්කු තියනවා බෝම්බ තියනවා කියලා අපි ආරංචි කියලා කාමරේ සර්ච් කරනවා. CID. CID එකේද මොකෙද්ද මන්ද නැහැ පොලිසියෙන්. මුකුද කියලා මම බලන්නේ අපුම මම බයිනවා. හොඳටම බැලලා පන්න ගන්නවා. විජේ ඔහේ කටවගෙන ඇඳ උඩින් ඉඳගෙන බලාගෙන ඉන්නවා. විජේ වත්තරංගුවට ගණ්ඩාපු දවසෙත් මම තමයි කෑ ගහලා බැන්නේ. විජේ ඔහේ බලාගෙන හිටියා. කාර් එකට ගෙනියනකම මම කෑ ගැහුවා. මේ ගෙනියන්න දෙන්න බෑ කියලා එක එක්කෙනා ගෙන්නගෙන හුක්ක් කියලා පරක්කු කරා හැබැයි ඇදගෙන ගියා. ඒ යනකොට අම්මට ආරංචි කරලා අම්මත් දුවගෙන ආවේ. වෙලාවෙ ටිකක් ප්‍රශ්න තිබුණා. මම අනුර විජේක ප්‍රශ්න ඇති කරගෙන වෙන කිසි දෙයක් නෙමෙයි ඊර්ෂාවට. ඒ වෙලාවේ අම්මත් ටිකක් ඈත් වෙලා හිටියේ විජේගෙන් ওই ප්‍රශ්න නිසා. සාධාරණ හේතුවකට නෙමෙයි අම්මට මේක ආරංචිච්ච ගමන් අම්ම දුවගෙන ආවා. වාහන 18ක් අරන් ආවා විජේ කුමාරතුංග කියන එක පුද්ගලයා අරගෙන යන්න. ඒගොල්ල විජේ වාහනේ දාගන්න යනකොට අම්මා දිගිට්ටු ළඟට දුවගෙන ආවා. එතකොට මට මතකයි විජේ ආපහු බැහැලා දන ගහලා අම්මට වැඳලා තමයි නැගලා ගියේ. ඊට පස්සේ ඉතින් මාස දෙකක් හෝ තුනක් දෙකද තුනද මට දැන් මතකත් නැහැ එච්චර කාල නිසා. මාස තුනක් පමණ. නඩු තුනක් මන් දැම්මා. තනියම සටන් කෙරුවේ. විජේගෙන් ඔය සල්ලි ගත්ත සියලු වාසි ගත්ත එක්කෙනෙක් හිටියේ නැහැ විජේ ඉන්නවද මැරෙද කියලා බලන්න 10 දෙනෙක් විතර හිටියා. සිනමා ලෝකයේ හිටියා කීප දෙනෙක්. විජේගේ පෞද්ගලික මිත්‍රයෝ කීප අති ස්වල්ප ප්‍රමාණයක් හිටියා. විජේගේ නෑදෑවත් ගෙදරට ආවෙ නැහැ කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න. කෙනෙක් දෙන්නෙක් 3 දෙනෙක් විතර ඇරෙන්න. ඒගොල්ලන් එක්කෙනෙක් තමයි ජීවන් කුමාරතුංග. බස් එකේ නැගලා සීදු වෙන ඉඳලා අපි ගෙදර බංකු ඉඳගෙන ඉඳලා යනවා නිකන් විජේගෙන අහලා බල්ල යන්න. ඒ තව විජේගේ නෑදෑයෙක් දිවුල පිටියේ විජේගේ කිට්ටුම නෑදෑව ඒ කට්ටිය හිටියා. වෙන වෙන එච්චර වැඩි දෙයක් හිටියේ නෑ. ලක්ෂ්මන් ෆර්නැන්ඩෝ හැමදාම ඇවිල්ලා දුකස බැලන එච්චර හිටියේ නෑදෑවත්. මිත්‍රයෝ කවුරුත් ඉති ගෙත්තු ළඟ එනවා අනිත් පැත්ත බලාගෙන විජේගේ දේශපාලන මිත්‍රෝ එහෙම. හොඳයි දැන් මේ කාලෙදී ඔබතුමී කිව්වා මාස 3ක් අතරංගුවේ සිර බහරේ තබාගෙන හිටියා. දැන් මේ වගේ වද හිංසා වැඩි වෙන්න
විජය තුල සමාජ වෛරයක් නැත්තම් පාලින් කෙරේ වෛරයක් ගැතුනේ නැත්තම් උපේක්ෂා සාගත මේ දේවල් මිද දරාගත්තද මං හිතන්නේ දෙකම තිබුණා නැත්තම් විජය මිනිස්සෙක් නෙමෙයි පුදුම වෛරයක්ත් තිබුණා මේ යාට සහ අනිත් අයට කරපු අසාධාරණකම් වලට ඒ වගේම මේ තත්ත්වය වෙනස් කළ යුතුයි කියන ධෛර්යයක් විජයට ඇති වුණා ඒ කාලේ විජය හිරේ නම් මට ලිව ලියුම් මල්ලක තියෙන ෆයිල් එක මගේ ලියුම් ටික දැන් පල්ලෙහාට ගේන්න කියලා හිතියා හදිසියේ දුවගෙන ආපු නිසා ඒක අමතකුණා මේ ඔන්න මම ඉවරුණාට පස්සේ ටික පෙන්නන්න මේ සමහරව ෆිල්ම් කරන්න හරි ලස්සන ලියුම් ලිව හිරේ ඉඳන් මම දැන් ඒක මේ පොතක් හිතේ මුද්‍රණය කළත් මම හිතන්නේ බොහෝ දිනකට බොහෝ දේවල් මුද්‍රණය කරන්න ඕනේ මම හැබැයි මම මේක බලලා මුද්‍රණය කරන්න ඕනේ කියලා හිතියේ නමුත් ඒක මේ කිසිම නරකක් නෑ ඒක පොත්ගලිකව හරි ලියලා තියෙන දේවල් මේ මට ඒක වෙලාවක් තිබුණේ ඉස්සෙල්ලාම ලිව්ව ලිව්ව අත්තරගුවට අරගෙන දවස් දෙකකට විතර පස්සේ තුනකට විතර පස්සේ හරිම ලස්සන ලිව්වා පොදුවේ එයා ගැඹුරට සමාජය ගැන මේ වගේ සමාජ අසාධාරණකම් කරන පාලකයන් ගැන හරිම ලස්සන ලියවිල්ලක් ඒක හැබැයි ඒ වෙලාව ඇත්තපත්‍රේ ගියා මම ඇත්තපත්‍රේ දීලා ඒ වෙලාව ඇත්තපත්‍රේ ගියා ඒක අර පුතාට ලිව්වේ තේ නෑ පුතාට ලිව්වේ අන්තිම කාලේ ලියලා ඒක මම ළඟ නැත්තේ මොකද විජේ ඒක ලියලා ඒ වෙලාවේ ලියුමක්වත් විතර යවන්න දුන්නේ නෑ මේ ලංකාවේ මිනිමරුම් 10ක් කරපු මිනිහෙක්ට හරි අපේ දණ්ඩ නීතියට හරි හිතේට ගියාට පස්සේ ලියුම් ලියන්න අයිතියක් තියෙනවා තමාගේ ආයව උදේට හවසට බලන්න පුළුවන් දවසක දෙසරයක් ඕසක් කරුවේ පමණයි එළියට දාන්න පුළුවන් සක් කරුවේ පමණයි නිසා හැබැයි විජේට චෝදනාවක්වත් නැහැ විජේ වත්තර උඩට ගත්තේ මොකද්ද අර හදිසි නීතිය අර්ථ කිසිම චෝදනාවක් නැතුව අරගෙන කාමරයක දාලා විජේ කාමරයේ පැය 24ක්ම වහලා දාලා තිබුණේ මේ තරම් සර් ලයිට් එකක් මූණට දාලා එහෙම දැම්මම මිනිස්සු පිස්සු වැටෙනවා ඒක මිනිස්සුන් පිස්සු වටන්න තියෙන එක ක්‍රමයක් ඔය සයිබීරියාව එහෙම ස්ටැලින්ගේ කාලේ කරපු දේවල් දාලා තිබ්බා රෑ එළිය වෙනකම්ම ලයිට් එක නිමන්නේ විජේ සරම් මෙහෙම උඩ වහගෙන බුදියා ගත්තේ මට විතරයි විජේ බලන්න යන්න දුන්නේ ලොකෝ මිනිමරුවටත් දවසකට දෙසරයක් විසිටර්ස් ලයින්ට පුළුවන් වුණාට විජේට කිසි කෙනෙක් බලන්න දුන්නේ නැහැ විජේගේ ලෝයර්ටවත් යන්න දුන්නේ නැහැ උසාවියේ නියෝගය අරගෙන ලෝයර් යනවා විජේව හම්බ වෙන්න එතෙන්ට ගියාම ගේට් වහලා යන්න බෑ කියනවා නීති විරෝධී ලෙස දැන් කතා කරනවා මේක නිදහස ගැන උසාවියේ නියෝගය අරගෙන විජේගේ ලෝයර් අධිනීතිඥ ජනාධිපති නීතිඥ නිමල් සේනානායක ගේට් ටුව ළඟට ගියාම ගේට් ටුව ළඟදී උසාවියේ නියෝගය ගත්තා ඒ වුණාට යන්න දෙන්න බෑ කියනවා අපේ කිසිම කෙනෙක්ට ඒ වගේ ඒ තරම් ජරා විදින සැලකුවේ නැහැ මම ගිහ මට විතරයි යන්න දුන්නේ විජේගේ කැමටි කාරගෙන අපිට ආරංචියක් ආවා ප්‍රේමදාස මහත්මයා එතකොට අගමැති කෙනෙක්ව දැම්මා කියලා වැලි කඩට විජේට වහ දෙන්න කැමට ඒ නිසා මම වේල් තුනම අරගෙන යන්නේ මට තුන්සරයක් යන්න දෙන්නෙත් නැහැ වෙන කාටවත් යන්න දෙන්නෙත් නැහැ දවල්ට විතරක් ඕනනම් වේල් තුනම අරගෙන යන්න ඉතින් දවල්ට අරගෙන යන දවල් කෑමත් එක්ක රෑ කෑමයි උදේ කෑමයි මමම හදලා මේ පිළුණු වෙන්නේ නැති දේවල් පිළුණු වෙන්නේ නැති දේවල් හැබැයි විජේ කියන සාමාන්‍යයෙන් පිළිමලා විසි කරනවා ඉතින් අරයට කන්න නැතුව ඉන්නවා තැඹිලි ගෙඩියක් හින්දෙනවා ඒක විතරක් බීලා හිටියේ දවල් ගෙනෙන කෑම විතරයි කන්නේ අපි දැනට කතා කරන්න දෙන්නේ අර සාමාන්‍ය මිනිමරුව පව කතා කරන කාමරේ නෙමෙයි එළියේ මහා මද්දහනේ දවල් 12ට එකට මට එන්න කියන්නේ ඒකෝ දෙන වෙලාවට අපි යන්න ඕනේ ගිහිල්ලා මහා මද්දහනේ පුංචි මේසයක් කුස්සියේ උයන දේවල් අත ගහ ගහ ගලාගෙන යන කානුවක් කානුව මැද්දේ මේ දෙපැත්තට මේ මේසෙ තියන්නේ කනප්පුව තියලා අපි දෙන්න දෙපැත්ත ඉඳගෙන CID කාර්යෝ තුන්දෙනෙක් විතර ඉඳගෙන මම විජේට මොන හරි විජේ ළමයාගෙන හෙව්වත් ඒකේ විජේ කට මයික්‍රෝෆෝන් එක අල්ලනවා ටැප් ටේප් කරනවා මගේ කට අල්ලනවා ඉතින් ওই වාගේ පුදුමාකාර මේ මේ දුක් විඳවලා මහර මැති වර්ණයේ වෙලාවේ දැන් මේගොල්ලෝ මැති වර්ණ මේ 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 ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කතා කරනවා මහර මැති වර්ණය ආරම්භ කරනකොට JR ජයවර්ධන ගිහිල්ලා මහරට ප්‍රසිද්ධ රැස්වීමක කිව්වා විජේ කුමාරතුංග හොඳින් හෝ නරකින් පරද්දවිය යුතුයි කියලා එක ගියේ ලෙක් හවුස් පත්‍රයමයි ඒගොල්ලන්ගේ ආණ්ඩුවෙන් පාලනය කරපු ලෙක් හවුස් පත්‍රයේ වෙලාවේ ඊළඟට හොඳින් හොනරකින් පරද්දවන්න මහරට ඇරියේ කවුද බාරව තුන්දෙනෙක් ඇරියා UNP එකේ හිටපු ලොකුම මැතිවර්ණ ප්‍රචණ්ඩ කාර්යව තුන්දෙනෙක් මැතිවර්ණ දවසේ මගේ ඇස් දෙකට දැක්කා වැයබොඩ දකුණ සහ උතුර කියන පොලිං බූත් දෙකේ ගොඩාක් ඡන්ද තිබුණ දහස් ගාණක් 90ක් විතර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව හිටියේ ඡන්දදායකයෝ පොලිමේ අපි කියව සුදු ඇඳගෙන යන්න කියලා නිල් ඇඳගෙන ගියොත් හරි ගහයි කියලා බයට ගිහිලා ඡන්ද දාන්න කිව්වහම ගෝණවල සුනිල් එක්ක ජීප් දෙකකින් ගිහිල්ලා ගහපිය මරාපිය කොටාපිය කියාගෙන ටයර් කපාපිය කියාගෙන පැන්න එළියට අලි කිනිසි අරගෙන තුවක්කු අරගෙන අපේ කාර්වල එතන වාතිමුණ වාහනවල ටයර් කැපුවා ගැහුවා වාහනවල වීදුරු කැඩුවා අපි මේ ගිය වැරදි වැඩක් කරන්නේ වාහනයක් දෙකක් තිබුණා අපි අර වටේට සංචාරය කරනවා මුකුත් ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න ඒ තිබුණ වාහනය පිකප් එකක් අලුත් පිකප් එකක් ඔක්කොම ඡන්දදායකින්ද ගහලා පැන්නුවා උදුරගත්ත රජ නිලධාරින්ගෙන් ප්‍රචාර නිලධාරින්ගෙන් ඡන්ද පොත් පොත් පිටින් උදුරගෙන කතර ගහලා දැම්ම අලියට කතර ගහලා එබුවා පොලිසියට ගියාම එන්ට්‍රි දාන්න IB පොතේ කොල්ල නැහැ කියනවා ඊට පස්සේ අන්තිමට පොලිසියේ මේසෙ ගිහිල්ලා ඉඳගෙන මේ UNP එකේ ලොක්කෝ මේ පොලිසිය වයිසිරත් ඕඩර් දුන්නා ඉතින් මේ වාගේ
පුදුමාකාර වැඩ කොටසක් කරලා අන්තිමට විජේගේ ජීවිතෙත් උදුරගත්ත එක් සජාතික පක්ෂයෙන් කියලා දැන් විජේ කුමාරතුංග ඝාතනය පිළිබඳ කොමිෂන් සභාවෙන් ඔප් වෙලා තියෙනවා. විජේ රංගපෑව චිත්‍රපටයේ 130ක පමණ ඔබ එක් කාලයක් විජේගේ රසිකාවියක් කෙසේ වෙතත් සිනමා ලෝලිනියක් හැටියට විජේ රංගපෑ සිනමා කෘති අතරින් ඔබ වඩා තැළුම් කරන චිත්‍රපටය කුමක්ද? චිත්‍රපටි එකක් කියන්න බෑ මම අලුම් කරන කීපයක් තියෙනවා එකක් බැද්දගම විජේ තාමත් ලස්සනට රඟපාපු ලස්සනම ෆිල්ම් එකක් කොහොමදත් ඒක මම හුඟක් කැමති වෙච්ච එකක් විජේ මම හිතර හිටියද එයාගේ චරිතයේ හොඳම කොටස පිළිබිඹු කර තව චිත්‍රපටයක් තියෙනවා හිඟන කොල්ලා ඒ තමයි මේ කලාත්මකකින් මහා ලොකු කෘතියක් නෙවෙයි නමුත් වංජි චිත්‍රපටයක් විජේ ඩබල් ඇක්ටිං එක චරිත දෙකක් එක රඟපෑවා හරිම ලස්සනයි ඒක හරිම මේ 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 කොහොමද ඒකට කියන්නේ poignant harima me me hangim bara chitrapatiyak vijay ke charithaye ke vijay hukak film ekak karama man hitena e wage ma bamuru ewith man hukak kamathi film ekak man passe vela kambenna vecha deyal okkoma aranch yathine minissu gena serama siddune api hinda kiyala oy ona ekak kiyapu de මම ටික දවසකට මෙහෙන් යනවා. ඒත් ආයෙනම්. එතකොට මං මම හුඟක් කැමති ෆිල්ම් එකක්. ඒ කැමති වීමට තවත් විශේෂ හේතු තිබුණා. විජේක කෙරුවේ අපි අඳුරගත්ත කාලේ ඊළඟට ඒක ෆිල්ම් එක නිකුත් වුණේ මේ මේ සිනමා හල් වලට බැඳපු කාලේ. බඳපු ගාම අපි විජේ මමයි ගියා ඒ ෆිල්ම් එක මංගල දර්ශනට නෑ ඒක ගියා මේ ෆිල්ම් ෆෙස්ටිවල් එකකට ඉතාලියේ සෑන් රෙමෝ ෆිල්ම් ෆෙස්ටිවල් එකට ඒකේ දෙවෙනි තැන ගත්තා මම රුවෙවිත් පතිට යන්න බෑ කියලා ධර්මශීල පත්‍රාජයට යන්න බෑ කියලා අපි විජේට යන්න කිව්වා මේ 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 ෆිල්ම් එක නියෝජනය කරන්න මමත් ගියා ඒක මට මම ගියා ගෙවාගෙන ගියේ ගිහිල්ලා ඒ අපි බඳපු ගමන් ඇත්ත වශයෙන්ම හනිමුන්හක් වගේ අපි තිබුණේ ඒ ඒ කාලේ තමයි फिल्म को देखा तो गंगाधर तवाम लसन फिल्म हतरा गीता विजय नलवे पवन अग्निवे पशुकाल जनप्रिय गायक मैं गीत साहित्य गीत गणना वक्तने गीता वडाने रुचियाने गीत मतलब की पैक पति रहित खाऊलू आतर एक माँ हुआ क्या मते ये त्याग तब तुझे इस्लाम में हरी तुझे निकांग सिंधु की ना मुझ टेप कर पु कैसेट कर पु ये त्याग रूस कहा एक अप माँ हुआ क्या मते ये त्याग अभी जना हुआ के कटाह पु ये त्याग खाऊलू आतर एक माँ हुआ क्या मते ये के पदमाला वसाने कुछ देवल ඔබට දැඩි වේදනාවක් ඇති වෙනට පුළුවන්. ඒත් මම මේ ඇසී යුතුයි කියලා මම කල්පනා කරනවා. ඒ අවසාන දවස විජේ ඝාතනය කළ දවස සටහන් වෙන 1998 පෙබරවාරි 16 වෙනිදා කියලා. ඒ සිදුවීමට කලින් ඔහු සමග ගත කළ හෝරාව සහ ඒ සිදුවීම කොහොමද ඔබ මේ අවස්ථාවේදී සිහිපත් කරන්නේ? ඇත්ත වශයෙන්ම එදා මහසි සිවරාත්‍රි දවස රජේ නිමාඩුවක් අඟහරුවාදා වුණාට जाति के निमाड़ यदा लमाई देना तेनिसा गिदर हिटिए दुअ स्कोल तो पुता स्कोल दें दे पाके रानी विक्रम सिंह नियोग कर लाती अध्यापन ये अवृद्ध पुता स्कोल पटांगा जनवरी पास मैं फिब्रवरी दास पास लगता तो गिदर हिटिया पुता रॉयल कॉलेज के लिए डीएससी एन के लिए दें बैक मम उसावी एंड उन्न मेन के लिए हिटिए इतकोट इला दिन मैं गिदर हिटिए यदा उदित विजय सिरित पड़ी लमाई देना अरम अंकल की दुस्क पाकिदे पेरे काले विजय उदय पांद्र उदय गेदर स्थिर विलासा किट्टा नमाइद हेरोला नमाइद नावा विजय नावल अंदल पल तेना मम कैम टेद विजय तीन दैम कल दूव आरगनगी इसको बस आई ना गेदर इटे चंद दायक अरगोल मेगोल हम कटे यदा यदा दूव मन लगे बुद्धि हिटी आज विजय लेट की दूव यदला अरगन
ගිල්ල නාවල අන්දවන දැස්වලට විජයට මතක් වුණා මේක ගෙදර වැඩ කරන ගෑනු කෙනා කියලා දෙනවා අද නිමාඩු දවසක් නේ විජය මහත්තයා කියලා. ඒසරේ මට ලැබුවා අද නිමාඩු දවසක් මෙයා මේ අන්දලා වැඩක් නැහැ කියලා. දුව ඩොක් විජයගෙන කිරි කෝප්පේ පොල කරලා විජය යන්න ගියා හලාවතට එදා. දුවට වයස මතින් 7යි. 7මාරයි ඒක. 8ට මාස 2යි. මේ විජය හලාවත ගියා දේශපාලන රැස්වීමක් තිබුණා කියන්නේ අපි සාකච්ඡාවක් තිබුණා. ඒකට ගිහිල්ලා ආපහු එනකොට මං ගෙදර හිටියා 12ට විතර ආවේ. ඒවිල දුව විජයට හරි ඉක්මනට අඳින්න පුළුවන්. දුවගෙන උඩට ගියා මොකද එදා බොහොම මට තේරෙන්නේ නැති මේ ප්‍රශ්නාර්ථයක් තියෙන දෙයක් වුණා. මේ ඇමරිකන් තානාපති කාර්යාලයත් එක්ක අපේ සම්බන්ධයක් තිබුණේ නැහැ. ඇමරිකන් තානාපති කාර්යාලයේ ඒ වෙලාවේ හිටපු පුද්ගලෙක් CIA ඒජන්ට් කෙනෙක් එක හැමෝම දන්නවා CIA කේ නියෝජිතයා. එයා විජේට මට ඉන්වයිට් කරන්නේ නැතුව ඒ සාමාන්‍යයෙන් අපි දෙන්නට ඉන්වයිට් කරා විජේට දහස් රැක් විතර කතා කරලා මම ටෙලිෆෝන් කරනකොට නෑ අපි එහෙනම් පස්සේ කතා කරන්න කියලා ටෙලිෆෝන් එක තියලා ඊට ඉස්සෙල්ලා දවස් 10ක් තිස්සේම අන්තිමට විජේව ඉන්වයිට් කරගෙන කරගත්තා ලන්ච් වලට. මම නම් කොහෙන්ද යන්නත් එපා කියලා. මොකක් හරි උතර ඒ කරපු විදිහ මට ඇල්ලුවේ නෑ. කොහොම හරි විජේ ලන්ච් ඒ දවල් කෑම සංග්‍රහයට ඒක පිළි අරගෙන ගෙදර දුවගෙන කලාවත ඉඳලා ඉක්මනට එකපත හොදාගෙන ආයේ ඇඳුමක් ඇඳගෙන පල්ලෙහාට ගිහුණත් මම තරප්පු ළඟ හිටියා. අපේ ගෙදර වැඩ කරන මේ අපේ කටයුතු කරපු සෙක්‍රටරි දැන් ඉන්න තිලක එක්ක මම කතා කර කර හිටියා. මමත් කාර් එකේ අතුරු අතේ තියාගෙන එළියට මොකක් හරි ගමනක් යන්න ළමයි දෙන්නත් ඒ හරියට හිටියා. පස්සේ විජේ ඇත්තම එළියට ඇවිල්ලා අපේ ළමේ එදා හරි පුදුම දෙයක් කරලා දෙක මේ කතාවල් කීපයක් විජේ කිව්වා. වේයන්ගොඩ අත්තනගල්ලේ මගේ ප්‍රධාන ක්‍රියාකාරී දේශපාලන ක්‍රියාකාරී තරුණෙක් උපාලි කියලා උපාලිට විජේ රස්සාවක් කරන් දීලා තමයි ලංකාවේ කිසිම තැනක අපේ කාටවත් රස්සාවක් අරන් දෙන්න දෙන්නේ නැහැ. අවුරුදු 17ෙම විජේවමයි දෙන්නම රස්සාවල් 50ක්වත් දීලා තිබුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ පොඩ්ඩක් ආරංචිනු රස්සාවල් දුන්න කෙනාස් කෙරුවා. පෞද්ගලික අංශේවත් රස්සාවල් දෙන්න දුන්නේ නැහැ. විජේ බොහොම අමාරුවෙන් සිනමාවට සම්බන්ධය දන්න කෙනෙක් ලව්වා. මේ විදේශ නැවක මේ තරුණයාට රස්සාවක් කරන් දුන්නා. අර ටිකක් හොඳ රස්සාවක් කොණ කි කි හිටියේ. මෙයා ආවා කියන්න යනවා කියලා. බුරත් අත් එහෙම අරගෙන විජේට මට ස්තුති කරන්න. මට ස්තුති කරලා තිබුණා යන්න ලෑස්ති. විජේ දුවන් හදනකොට තම්බික හැනම්ම යනවා කියලා දුවනද මම කොච්චර පොඩ්ඩක් ඉන්න මේ උපාධිය ඇවිල්ලා තිනවා යටත් මේ කතා කරලා යන්න කියලා. පස්සේ මෙයා බුරත් දීලා විජේට ආචාර කළා මේ යනවා කියලා විජේ කිව්වා කොච්චර කලකට දැනන්නේ උපාලි කියලා. මොකද මෙයා මගේ ප්‍රබලම ක්‍රියාකාරියක් අතර ගල්ලේ. අපේ සාකා සංවිධානවල මේ මහදල පක්ෂේ ඒ වෙලාවේ. මෙයා කිව්වා සර් අවුරුදු දෙකකට තුනකට කියලා. ගත්තටම විජේ කිව්වේ මොකද්ද? ඉතින් ආයේ අවුරුදු තුනකට ගියාම ඕගොල්ලෝ ආපහු එනකොට අපි මැරිලා වලලපු තැන්වල ගසුත් පැලලා තියෙයි කිව්වා. මේ අවුරුදු දෙක තුනකට යන ගමනට. ඊට විනාඩි 10කට පස්සේ විජේ මැරුවේ. ඒක කතාව නිකම්ම කිව්වා. ඉතින් ආයේ අවුරුදු තුනක තුනක් නම් ඕගොල්ලෝ ආපහු එනකොට අපි මැරිලා වලලපු තැන්වල ගස් පැලලා තියෙයි කිව්වා. එහෙම කියලා එනන් තම්බික මං යනවා කියලා පස්සේ සාමාන්‍ය විජේ එනවා යනවා ගෙදරට දවසකට 14ක්. එහෙම වෙලා මං යනවා කියන්නේ නැහැ. මං යනවා කියලා පස්සේ හැරලා hina වෙලා ගියා. මම ඊට පස්සේ උපාලටත් මම යන්නම් කියලා ඉවරලා මම එළියට බැස්සා. තිලක එක්ක කතා කරගෙන ඉඳලා මොනවද යාට ඉන්ස්ට්‍රක්ෂන්ස් වාගේ අද්දීලා එළියට බැස්සත් මම හරි බඩුවක් අරගෙන ඉන්න. අපේ මිත්‍රෙක් ළමෙක් හම්බෙලා මම ටැග්ග්ක් අරගෙන ළමයා හැන්දෑවේ බලන්න යන්න. මේ මම පරිපෙළ පරිතුණක් තිබුණා බහින්න මගේ කාර් එක තිබුණේ ඇතුලේ විජේ කාර් එක තිබුණේ එළියේ. තාප්පේ අඩි 15ක් 20ක් මම උස්සලා තිබුණේ ඒ කාලේ මේ අර භීෂණේ පටන් අරගෙන තිබුණේ විජේව මරනවා කිය කී හිටියේ. තාප්පේ උඩටම උස්සලා තිබුණේ. මේ යකඩ දොරවල් දාලා දොරවල් නෙමෙයි ගේට්ටු. විජේ එළියට ගියා මම තව මොනවද කියලා විනාඩි 5කට 10කට විතර පස්සේ මම එළියට බැස්සා යන්න. බහිණ කෙනා දර බය ගන්න සද්දයක් වුණා. මම හිතුවේ ඇත්ත වශයෙන්ම විජේ ගිහිල්ලා කියලා. මොකද එළියට බැහැතර විනාඩි 10ක් විතර ඇති. නමුත් විජේ ගේට්ටුවෙන් එළියට ගිහිල්ලා මේ දැන් තාප්පේ උස නිසා අපිට ඇතුළේ ඉන්න අයට පේන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. කාර් එක තිබුණේ අඹ ගහක් යට. එළියේ හිටගෙන ඉන්නකොට කවුරු හරි පාක්ෂිකෙක් ඇවිල්ලා විජේව ආයෙ ඩිස්ටර්බ් කරලා කතා කරගෙන ඉඳලා තියෙනවා. බල පිටියෙක් කෙනෙක්. විජය කොළඹට ගෙන්නගෙන තිබුණා මේ පෝස්ටර් වාගයක් අඳින්න. මේ අපේ තිබුණ උත්සවයකට මෙයා කතා කරද්දී විනාඩි 10 ඊට පස්සේ නැත්තම් මේගොල්ලෝ ඉඳලා තියෙන්නේ මොටර් සයිකලේ පාරේ හැ පැත්තේ ඉඳලා තියෙන මිනිමරුව විජය ෆලෝ කරලා පාලම ළඟ නාරහිම්පිට පාලම ළඟ වෙන් තියන්නේ. මම හිතන හැටියට. ඒත් හරිය පාළුවේ දවල් 12 12 මාට නිමාඩු දවසක් කවුරුත් නැහැ. නමුත් මෙයා මෙතන හිටගෙන හිටපු නිසා ඉලක්කෙ බොහොම හොඳට ගන්න පුළුවන් කියලා මම ටක් ගාලා ඇවිල්ලා එතෙන් තමයි වෙලි තිබ්බේ. වෙලි තියෙනකොට ඉතින් හැරලා දුව විජයගේ අතල්ලගෙන හිටියේ. ඒ වෙලාවේ එතකොට දුවගෙන් තමයි කතාව ඉතුරු හරිය මට දැනගන්න ලැබුණේ. විජේ හැරිලා ගේ පැත්තට දුවලා තියෙනවා. එතකොට මේ සද්ද ඇහෙනකොට ඇත්ත වශයෙන් අපි ගේ ඇතුළේ හිටපු ගේලා ඇතුළේ ළඟ හිටපු අපි හිතුවේ මේ රතිණා කියලා. ඇයි උත්සව දවසක් නේ හින්දු උත්සව දවසක්. ඊට පස්සේ කවුද මට ඇහුණා කෑ ගහනවා විජේ මහත්තයා කියලා.
බොහොම මේවා එකෙන් ආවේගෙන් කෑ ගහනවා එතකොට මට තේරෙනවා මොකක් හරි කියලා නෑ විජේ මහත්තයා කිව්වේ මහත්තයා කියලා කෑ ගැහුවේ ඉස්සරේ මං එළියට දුවගෙන ගියා මගේ පිටිපස්සෙන් තිලකත් දුවගෙන ආවා අපේ මේ සෙක්‍රටරි දුවගෙන යනකොට මං දැක්ක පළවෙනි මේවක තමයි දුව දුවගෙන එනවා ඇතුළට මෙහෙම කර කර තාත්ති කියලාගෙන මූණ මෙව කරගෙන අඬාගෙන ඇතුළට ආවා එතකොට නම් මම මට ඊට පස්සේ මොනවා වුණාද කියලා මට මතක නෑ මං එළියට දිව්වා දුවනකොට මම දැක්ක මේ චිත්‍රය තමයි මේ මිනි මරුවා උඩ පැනපැන කවුද බිම වැටලා උඩ පැනපැන වෙඩි තියන ඔළුවට එතකොටත් මං හිතුවේ නෑ විජේ කියලා ඔය මම හිතා ගන්න බැරි දෙයක් මං හිතුවේ විජේ ගිහිල්ලා කියලා මම ඒ වෙලාවෙත් මගේ ඔළුවට ආවේ දුව මේ තාත්ති කියන්නේ තාත්ති ළඟ හිටපු නිසා කවෙන කාට හරි වෙඩි කියලා මෙයා තාත්තිව මතක් වුණා කියලා මං හිතුවේ විජේ දැන් ගිහිල්ලා කියලා මේ මම දුවගෙන ගියනකොට මෙයා හරියට මෙහෙම මං ඉස්සරහ හිටියේ මිනි මරුවා ලෝකලයි T56 වල ගස්සලා මගේ ඇඟටම හො ගස්සලා නැත්තේ හැබැයි මං හිතන හැටියට එයාට උපදෙස් තියෙන්න නැතුව ඇති වෙන කවුරුත් මරන්න විජේ පමලයි හරියට මගේ ඇඟටම හොම කළා නැත්තේ නවත්තලා හැරුණා දිව්වා මම දුවගෙන ගියා මම නැවතුනේ නෑ දුවගෙන ගිහිල්ලා බල්ලකට ඔළුවක් නෑ මේ මූණ මුකුත්ම නෑ මේ ඔක්කොම එළියට ඇවිල්ලා බඩ වැල්වා මසුයි ලේයි තිබුණේ හැබැයි මං විජේ වඳුරා ගත්තේ අත් දෙකේ කකුල් දෙකේ නෙවෙයි විජේගේ සරෙප්පු හැම විශ් වේලා තිබුණේ මේ දාගෙන හිටපු ඇඳුම ඇඳගෙන ගිය ඇඳුම මං දැක්කනේ ඇඳුමෙන් තමයි අඳුරා ගත්තේ ඒ හැබැයි මේ වෙලාවේ ගෑනු දෙන්න අපි එළියට දුවගෙන ගියා කිසි බයක් නැතුව වෙඩි තියනවා දැක දැකත් මං නැවතුනේ මං කෙලින්ම දිව්වා වෙඩි තියනකොටත් මං දිව්වා ඒක මොහොතක්වත් මෙහෙමුණේවත් නෑ නමුත් ඒ වෙලාව මම විජේට විදිහට මොකද දන්නේ නැහැ කාට හරි විදිහට මේක නවත්තන්න ඕනේ කියලා මං දිව්වේ නමුත් ඒ විජේගේ වටේ හිටියා පස්තරෙක් පස්තරාම දුවලා ගස්සටයි වාහනයට හැංගුණේ පිරිමි පිරිමි පස්තරෙක් ඒ පිරිමින්ගෙන් එක්කෙනෙක් මේ මොකද විජේ හැරිලා දුවනකොට විජේගේ පිටට පළවෙනි ශස්ත්‍රයක් වැදිලා තියෙන්නේ මේ අර පෝස්ට් මෝර්ටම් එකෙන් එළි වුණා ඒවත් ඒ දෙක එකක්වත් මේ ෆේටල් නැහැ කියලා විජය හැරිලා දුවනකොට අර මිනිස්සු නිකන් මේ අර දුවනකොට අර ඒගොල්ලෝ පස්සේ කිව්වා මිනිමරෝ විජේ පස්සෙන් දුවගෙන ගියාලු. විජේ වාගේ භාගයක් විතර මේ හරි කොටයි. මට තාම මතකයි. තාම මෙවිලා පේනවා රතු කොට මිනිහෙක්. ඒ මිනිහා රග ටැකල් එකක් දාලා කකුල් දෙකෙන් මෙහෙම කරලා ඇල්ලුවා නම් මිනිහා වැටෙනවා තුවක්කු වලට විජේ ඇතුලට එනවා. ඔක්කොම ටික දිව්වා මිසක් මුකුත් කරුවේ නැහැ. ඉතින් ඒ වෙලාවේ දුව විජේගේ අතල් ළඟ ඉඳලා විජේ දුව අවුරුද්දක් කරගෙන දුවට මේක ගැන කතා කරන්න බැරුව ගියා. මේකේ කම්පැනි අවුරුද්දකට පස්සේ මට දුව කිව්වේ හරියටම විජේගේ අවුරුද්දේ දානේ අපි ඉංගලන්තේ. එතකොට මම පැනලා ගියා හිතේනම් මරත් එක තමයි වෙන්නේ. මේ දානේ මං එහෙ ලන්ඩන් විහාරයට දුන්නා. දීලා ගෙදර ඇවිල්ලා දවස් දෙකක් විතර ගියාට පස්සේ දුව හිටපු ගමන් අම්මි මට මතක් වෙනවා කියලා පටන් ගත්තා. එතකන් කතා කරේම නෑ. එයා කියන විදිහට විජේ අතල්ලාගෙන හැරිච්ච ගමන්ම දුවව මෙහෙම තල්ලු කරලා දුවේ දුවන්න කියලා තියෙනවා. ඒ කියන්නේ දුවව යාගෙන් ඉන්නේ ආරක්ෂා කරගෙන දුවන ගමන් මෙයාට මොනව හරි වෙයි කියලා. නැත්තම් තව ටිකෙන් දුරක් වදිනවා. මොකද හැමතැනම මේ 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 වෙඩිලි විසි ගානක් පත්තු කරලා තිබුණා. තාප්පේයි බිමයි හැමතැනම බුලට්ස් තිබුණා. ඉතින් ඒ විජේ එහෙම කරලා එයාගේ පිටෙන් ෂොට්ස් එක ගත්තා දුව ඉස්සරහට දාලා මේ මේ ඇතුළේ ඒ දුව ඇතුළේ දුවගෙන යන තමයි මම ඉන්නේ තිබුණේ. හොඳයි මම තනි තාමත් ඛේද ජනක සෝචනීය අත්දැකීමකට මුහුණ දුන්නේ. ඊළඟට විශේෂයෙන් දැන් විජේ නාමයෙන් අවුරුදු 10ක් ගත වූ ඒ විවාහ ජීවිතයත් සමගම උපදෑබි ස්වයං පුරුෂය හැටියට දරු දෙන්නගේ තාත්තා හැටියට විජේ නාමයෙන් මොකද පිටින් බලාපොරොත්තු කළ යුත්තේ කුමක්ද කියන එහෙම තිබුණාද විජේගේ ජීවිතයේ අන්තිම කාලේ අත්තසේ විජේගේ පරමාර්ථ දෙකක් තිබුණා විජේ හැමදාම එකක් මේ රටේ ජනතාවගේ විමුක්තිය සඳහා කටයුතු කිරීම දෙවෙනි එක තමයි විජේ හැමදාම මාත් එක්කත් කියලා තියෙනවා මම දන්නවා පුවත්පත් වලට එහෙමත් නැත්නම් ඉන්ටර්විව්ස් වලදී කියලා තියෙනවා විජේගේ ජීවිතේ යකේනම් පළවුවෙන් සිනමාව ඊළඟට දේශපාලනය කියලා. සිනමාව නිසා තමයි මම මිනිහෙක්ුණේ නිසා මම ඒක මතක කරන්නේ නැහැ කියලා. ඉතින් මම හිතන හැටියට අනිත් එක විජේ සිනමාව පිළිබඳ කලාව පිළිබඳ තිබුණ අදහස් මගේ අදහස් එක්ක බොහොම සමානයි. විජේ දේශපාලනය ගැන තිබුණ අදහස් අපි දෙන්නගේ මේක අදහස් තියෙනවා. ඉතින් මම හිතන හැටියට පළමුවම දේශපාලනය ගැන කතා කරුවොත් ඒක මගේ වෘත්තිය වෙලානේ දැන්. දේශපාලන වශයෙන් විජේ දැකපු සිහිනයන්
දැන් අපි විශාල වශයෙන් ඉදිරි කරමින් සිටිනවා. එකක් එක පැත්තකින් ජනවර්ග ප්‍රශ්න විසඳීම සම්බන්ධව තනිකර විජය තමයි මේ රටේ ජනවර්ග ප්‍රශ්න විසඳීමේ නියමුවා වුණේ. කිසිම සිංහල නායකයෙක්ට තිබුණේ නැහැ විජයට තිබුණ ධෛර්යය කොන්දපල තිබුණේ සමහර මම දන්නවා වමාංශික නායක මාක්ස්වාදී නායක අපි හිටපු සාවරේ මම හිටියේ හැබැයි විජය කරපු දේ කිසි කෙනෙක් කරේ නැහැ. විජේ මාවත් අරගෙන අපි කොහෙද මේ ඉන්දියාවට ගිහිල්ලා ඒ වෙලාවේ ඔක්කොම ත්‍රස්තවාදී කණ්ඩායමවල නායකයෝ පස්සේ නාමෙ හිටියේ. ඒත් මුගදලෙක් දැන්නේ නැති දෙයක් තියෙනවා මෙතන නිව්ටන්. ඒ ත්‍රස්තවාදී අවිගත් කණ්ඩායම් පහත් එක්ක අපි ඉන්දියාවට ගිහිල්ලා ඇති කරගත්ත සම්බන්ධය උඩ විජේ දිගින් දිගට මේගොල්ලෝ එක්ක සාකච්ඡා කළා. අන්තිමට ඒගොල්ලෝ ලංකාවටත් ආවා මේ ඔක්කොමලා කණ්ඩායම් පහෙන් එල්ටීටී හැර ඉතුරු හතරෙන් තුනම මාරක් එකක් හැදලා ගියා එක භාගයක් වුණා කරා විජේ එකව කරවා ගත්තා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එන්නේ ගුණංග ප්ලොට් එක ඒ වෙලාවේ ප්ලොට් එකේ එල්ටීටී එක තරම ශක්තිමත් හිටියේ ඊට පස්සේ ප්ලොට් එකේ නායකෝ මරලා එල්ටීටී එක ගමන දුරල කෙරුවා ප්ලොට් ඊපීආර්එල්එෆ් කෙලෝ ඒ වෙලාවේ පීඩීපී එක තිබුණේ නැහැ සහ ඊරොස් එකේ භාගයක් එක භාගයක් එල්ටීටී එක හිටුණා අනිත් භාගය रजिस्टर देशपालन पक्ष आयुध सन्द सटना तेरला देशपालन प्रवाह विजय वर्ण दवसे विजय विजय के अंतिम कटूतर दवसे तम सुखदास स्टेडियम के लक्ष देखा जनता कोलमटगे නව අපේ මේ එක්සත් සමාජවාදී පෙරමුණ කියන USA කියන නව සංවිධානය අපි හදන්න නියම කරලා තිබුණේ ඒකට ඔය ද්‍රවිඩ සන්නද්ධ කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදයට ආපු අය ඒ මේ මේ කණ්ඩායම තුනමාරක්ම එක්සත් සමාජවාදී පෙරමුණේ සමාජිකත්වය ගන්න එක වෙලා තිබුණේ එදා ඒගොල්ලොත් ඇවිල්ලා ඒ රැස්වීම මතන්න නියම වෙලා තිබුණේ උමා මහේශ්වර පද්මනාභ ඊරොස්සේකේ රත්න සභාපති ටෙලෝවේක එනවාද නැද්ද කියලා තම සම්පූර්ණ තීන්දුව කරලා 75ක් විතර මටම ටෙලිෆෝන් කළකෝ අපි එන්න අදහසක් තියනවා කියලා. ඉතින් මේක ලංකාවේ කරපු මම හිතන හැටියට ත්‍රස්තවාදය නැති කිරීම සඳහා සහ රට බෙදීම නවත්වීම සඳහා මේ හතර ගොල්ලම මේ මේ ප්‍රවාහයට රට බෙදීමට විරුද්ධයි කියලා. හැබැයි අපිට බලය වෙලා දෙන්න කියලා. මේ උතුම්ම මූලිකම කාර්යය කෙරෙවි විදිහ. ඒ ටික විතරයි දැන් අපි තාම කරගෙන යන්නේ. මේ රටේ අද පවතින මේ ජාතිවාදී යුද්ධයට අදාළ ප්‍රධාන පිරිස ඒ අයයි. ඒ අය මුණ ගැහිම නීති විරෝධී වෙන්න පුළුවන්. නමුත් නීතිය කෙසේ වෙතත් ඒ අය මුණ ගැහිලා කිලින්ම ඒ අයගේ ප්‍රශ්නය මොකද්ද කියලා දැනගත්තේ නැත්නම් මම හිතනවා ඊට අදාළ නොවන අනිත් අයත් එක්ක කොච්චර සාකච්ඡා කරුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පළක් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අන්න එම නිසයි නීතිය ගැන පොඩ්ඩක් අපි අමතක කරලා මේ ප්‍රශ්නේ බැරෑරුම්කම තේරුම් අරගෙන කෙලින්ම ඒ ද්‍රවිඩ ඒ සතන්කාමී කොටස් මුණ ගැහෙන්න අපි මදුරාසියට ගියේ ඇයි ඒ අය මේ සටන නොකඩවා දිගටම ගෙනියන්නේ මොනවද ඒ අයගේ ඉල්ලීම් බැරිද අපිට මේ යුද්ධයෙන් තොරව දේශපාලනමය විසඳුමක් මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න සොයාගන්න අන්න ඔය අරමුණු හිතේ තියාගෙනයි අපි ඒ අයව මුණ ගැහුනේ මම හිතනවා නීති විරෝධී බව ඇත්ත නමුත් නීතියක් ක්‍රියාත්මක කරන්නත් මේ යුද්ධය හමාර කරගත යුතුයි ඒකයි අපේ ප්‍රධාන අරමුණු සිංහල ද්‍රවිඩ කියලා දෙපැත්තකට බෙදිලා කරන මේ සටනේදී ප්‍රථම වතාවට මේ ජාතිවාදයෙන් තොරව මේ ප්‍රශ්නේ දිහා බලන්න පුළුවන් පිරිසක් හැටියටයි අපි එයා මුණ ගැහුනේ. ඒතකොට අපිට වැටහුණා තාමත් කල් මදි නෑ මේ ප්‍රශ්නය ජාතිවාදී ස්වරූපකින් තොරව කල්පනා කරලා දේශපාලනමය විසඳුමක් සොයාගන්න අවංකව උත්සාහ ගන්නවා නම් තාම කල් ගෙවිලා නෑ කියන එක අපිට අවබෝධ වුණා. දෙවනුව ප්‍රභාකරන්ගේ බීෂණ එක පැත්තකින් ඊට වැඩි ලොකු බීෂණක් තිබුණා මේ රටේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ 77 ඉඳලා. ඒ භීෂණයට එරෙහිව පළවෙනි වෙඩි මුරේ පත්තු කරේ විජේ. වේදිකාවට නැගලා ඒකට විරුද්ධව නිර්භීතව කතා කරේ විජේ. ඒ නිසා තමයි විජේව මරණ්ඩාවේ මහර ඡන්ද දවසේ. ඒ නිසා තමයි ජේ.ආර් කිව්වේ විජේව හොඳින් හොනරකින් පරද්දන්න ඕනේ කියලා. ඒ නිසා තමයි යාගේ බෑනව ඔයගේ කොහොම හරි විජේව පරද්දන්න.
පුරචන්ද 7000ක් මහරදී දාලා විජේ පෙරදුනේ ඡන්ද 45න් 45න් පෙරදිනත් එක පෙට්ටියක තිබුණා ඡන්ද 49ක් වැඩිපුර තිබේ යුතු ගන්නට වැඩිය එතකොට ඉබේට විජේ මන්ත්‍රීවරයා වෙන්න ඕනේ හැබැයි උසාවිය අවුරුදු ගණනාවක් නඩුව විකෘති කළා විකෘති කළා විකෘති කළා ඒ නඩුව ඇහුවෙත් නැහැ හරියට කොහොම හරි ඉතින් ඇත්ත වශයෙන්ම මේ මේ රටේ අපේ රජය ඉටු කරපු උතුම්ම කටයුත්ත ප්‍රධානතම කටයුත්ත මම හිතන හැටියට මම හැමදාම එක කියනවා මේ රටේ තිබුණ ඒ ජරා භීෂණකාරී රාජ්‍ය භීෂණකාරී රාජ්‍ය ත්‍රස්තවාදය නැති කරලා නව දේශපාලන සංස්කෘතිය රට යොමු කිරීම හැබැයි ඒක පටන් ගත්තේ විජය කුමාරතුංග 1977 මේක UNP ආණ්ඩුවෙන් ඒ ක්‍රමය ආරම්භ කරපු වෙලාවයකට විරුද්ධව දේශපාලනඥයෙක් හැටියට වේදිකාවට නැගලා තව හුඟ දෙනෙක් ජීවිත නැති කරගත්තා රැකියාක්ෂාවල් නැති කරගත්තා ජීවන මාර්ග නැති කරගත්තා නමුත් කෙලින්ම එයාගෙත් ඒ සියල්ල නැති කර විජේ රජ ජීවත් වෙන බැරුව තිබුණා අවුරුදු ගානක් මේගොල්ලෝ කරපු දේශපාලන පරිගැණීම් නිසා ෆිලුස් නැතුව ඒ සියලු දෙනා ගොනු කරගෙන අන්තිමට එයාට නායකත්වය දීගෙන වේදිකාවල් නැගලා මහා හඬින් මේව කතා කරේ මේගොල්ලෝ හොරු මේගොල්ලෝ දූෂිතයෝ මේගොල්ලෝ භීෂණකාරයෝ ඔයාලට විරුද්ධව අපි සටන් කරන්න ඕනේ කියලා පාරවල් ගානේ පෙළපාලි ගියේ විජේ ඉස්සෙල්ලා ඒ විජේ අන්තිමට ඒක කරලා විජේව මරා දැම්මෙත් ඒ විජේව පලිගස්සේ විජේකින් මම කිව්වා ඒ විවිධාකාරයෙන් ඒ නිසා විජේව මරා දැම්මෙත් ඒ නිසා නමුත් ඒ විජේගේ සහ එවැනි අපේ අනිත් සගයින්ගේ ලේ හරහා තමයි අපි අද මේ බලයට එන්න පුළුවන් වුණේ අපි මේ කරන කටයුතු ටික අපිට කරන්න පුළුවන් වුණේ හොඳයි මැතිණියනි විශේෂයෙන්ම දැන් විජේ කුමාරතුංගයන් ඔබ සහ දරුවන් හැර යන විට ඔබ සිරු දිනාටම ඉතිරි කර ගිය යම් කිසි දෙයක් තියෙනවද භෞතික සම්පත් ගැන කතා කරොත් ගෙවල් දරවල් නිල මුදල් යාන වාහන ඉදකඩම් මුදල් නම් තිබුණේ නැහැ විජේ කවදාවත් මුදල් තිබුණේ නැහැ අද ලක්ෂයක් හම්බ කරනවා හෙට ලක්ෂය ඉවරයි ඒක එක්කනට බෙදලා එයා වේදන් කළා නෙමෙයි නමුත් මුකුත්ම තියලා ගියේ නැහැ කියන්න බෑ විජේගේ බැංකු account දෙකක් තිබුණා දෙකේම overdraft තිබුණේ ඒවා මම විජේ වෙනාට පස්සේ මම ගෙවලා දැම්මා विजय विजय एक्टिंग करला सिनेमा सिनेमा रंग पैम करला हम कर मुदाल वली विजय के साथ इधन तिबुना खड़े मेहनत तिबुना ओखो विजय के आइए लेना विजय मुकुत लेना तिबुने आइए अखाला तिबुने पूरी पश्चात हम तक बाल बच्चा मुकुत लेना दीना तिबुन है ये विजय या साल वलिंग दत्ता है गमी डंग अखर देखा मारा कितना जन्मदिन ස්වාධීන රූපහානි සේවයත් ලක්කන ගුවන් විදුලියත් වෙනුවෙන් අපගේ හෘදයාංගම ස්තුතිය ඔබතුමියට පුදකම් ස්තුති මధుර ගායන චතුර රංගන නිසග ප්‍රතිභා වාසනාලත විජය සගනි ගායවි ओगे यहा गुण समरा मधुर गायन चतुर रंगन निसग प्रतिभा वासनालत विजय सब दिन गायनेगी ओगे यहा गुण गति समरा